ඔබ නැවතත් සටන දේශපාලන මණ්ඩපය සමගින් අපි අද කතා කරන්නේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව තරුණ දේශපාලකයන් මේ කාරණා මේ ප්‍රශ්න කොයි විදිහටද දකින්නේ කියන කාරණා. ඉතින් ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඔබතුමාට විනාඩි 3ක් කාලයක් නැවතත් අදහස් දක්වන්න ලැබෙනවා. ශ්‍රීපාල් මම හිතුවා අද බැඳුම් කරේ ගැන ගොඩක් අපිට කතා කරන්න අවස්ථාව ලැබෙයි කියලා. ජනාධිපතිතුමාට හරිම ලේසි රටේ ජනතාවට පොරොන්දු වෙච්ච හැටියට මේ මහ බැංකු බැඳුම් කර වංචා කරන දඬුවම් කරන්න. ඉතින් දැන් මෙච්චර කාලයක් බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් තිබුණේ 2015න් පස්සේ අර්ජුන මහේන්ද්‍රන් කල්ලිය කරපු දේවල්. ඔවුන්ගේ පාඩුව මිලියන 6100 මිලියන 9681ක්. ඒ වගේම 2002 ඉඳලා කරපු මේ ඕහාරික විගණන වාර්තාවෙන් කබ්‍රාල් කල්ලිය කරපු තවත් මිලියන 10,471ක අලාභයක් දැන් එළිදරව් වෙලා තිබෙනවා. ඉතින් දැන් කරන්න තිබෙන්නේ මොකද මේ දැන් මම දැක්ක මේ කබ්‍රාල් මහත්මයා කියනවා මේක මේ කෝප් එක මේක කරා ෆොරම් මේ මහ බැංකුව මේක කරන එක වැරදි ඒගොල්ලන්ට කිසිම දඬුවම් දීමේ බලයක් නැහැ ඒක සමේක CID එකට දෙන්න ඕන කියලා. අපි දැක්කේ නැහැ පහුගිය අවුරුදු 5ේම කබ්‍රාල් මහත්මයා මේක CID එකට දෙන්න කියලා කියනවා කවදාවත්. එතුමාට කියන්න ඕන තරම් අවස්ථාවක් තිබුණා. හැබැයි කවදාවත් කිව්වේ නැහැ. දැන් මේක මේ හදිසිය CID එකට දෙන්න කියලා. ඇයි මේ එතුමාගේ නමත් මේ වාර්තාවල තිබෙන නිසා. ඒ වගේම දැන් අපිට පේනවා සමහර මේ ඒ පැත්තේ මන්ත්‍රීවරු සැක සංකා පළ කරනවා මේක කරපු මේ ආයතනය මේක මහ බැංකුවෙන් කරේ මේක මේ පක්ෂග්‍රාහී කියලා නෑ මේක මහ බැංකුව කරපු කම නෙමෙයි. පාර්ලිමේන්තුවේ මමත් ඒ කාලේ කෝප් කමිටු නියෝජනය කරා. කෝප් කමිටු නියෝජනය කරන සියලු මන්ත්‍රීවරු ඉල්ලා හිටියා මේ සම්බන්ධයෙන් ඕහාරික විගණනයක් කරන්න සිද්ධ කරන්න ඕනේ කියලා. ඒ විතරක් නෙමෙයි ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාවෙත් තිබෙනවා මේකට මේ ෆොරෙන්සික් ඔඩිට් එක කරන්න ඕනේ කියලා. ඒ සියලු දෙනා එකඟතාවයෙන් තමයි කළේ. ලෝකයේම ජාත්‍යන්තරව පිළිගත් මේ ජාත්‍යන්තර තිබෙන 4 වෙනිසා 6 වෙනි විගණන ආයතන විසින් තමයි කළා තිබෙන්නේ. ඒ විතරකුත් නෙවෙයි මේක මේ මහ බැංකුවෙන් කරපු වැඩක් නෙවෙයි මේක ටෙන්ඩර් කරන ලොකු මුදලක් මේකට වැය වුණා. ටෙන්ඩර් කළේ කැබිනට් සබ් කමිටි එකකින්. සද රටක් හැටියට මෙතරම් කාලයක් වැය කරලා මෙතරම් මුදලක් වැය කරලා අපි මේ ඔඩිට් රිපෝට් එක ගෙනාවට පස්සේ අපි කවුරුත් මම හිතන්නේ තමන්ගේ ආරක්ෂා කරගන්නේ නැතුව දැන් මේ වංචාවට සම්බන්ධ අයට දඬුවම් කරන්න ඕනේ. මොකද මේ වංචා කරලා තියෙන කාගේ මුදල්ද? ඒකයි වැදගත්. අපේ රටේ පෞද්ගලික අංශයේ සේවය කරන සේවකයා කවදා හරි ගෙදර ගියාට පස්සේ ගන්න ඉන්න EPF එක ETF එක තමයි මේ අය මේ විදිහට අවභාවිතා කරලා තිබෙන්නේ, සූදු කෙරලා තිබෙන්නේ. අනාගතයේදී මෙවැනි දෙයක් වළක්වන්නට නම් මේ සියලුවට දඬුවම් කරන්න ඕනේ. අපි කරුණාකර ඉල්ලනවා. දැන් ඔය සාමාන්‍යයෙන් තේරෙන මේ පොතක් ලිව්වා නම් හොරෙක් ආරක්ෂා කරලා තියෙනවා බැඳුම් කරගෙන. අනිත් ඒවා නෙවෙයි. හරිද? මහේන්ද්‍රන් කල්ලිය ගැන පොතක් ලිව්වා නම් ඒ බැඳුම් කර හොර ආරක්ෂා කරලා තිබෙනවා. කබ්‍රාල් කල්ලිය ගැන යාම් පොතක් ලිව්වා නම් ඒ හොරු ආරක්ෂා කරන්න හදන්නේ. සා දැන් හොරු ආරක්ෂා කරන්නේ නෙවෙයි. ඉතින් අපි හිතනවා 169 ජනවරම ගැන මතක් කර කර විශේෂයෙන්ම මිලින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා කිව්වා අර ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියවලා තමයි රටේ ජනතාව චන්දුන්නේ කියලා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයේ බොහොම පැහැදිලිව තිබෙනවා මහ බැංකු බැඳුම් කර වංචාවේ සිට මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් කොල්ලකෑම දක්වා වෙච්ච සියලු දේවල් දඬුවම් කරනවා කියලා. ඉතින් අපි හිතනවා අඩුගානේ මහේන්ද්‍රන්ගේ කොල්ලයට අවුරුදු 5ක් පිරෙන මේ පෙබරවාරි මාසෙවත් මේ හොරු දෙගොල්ලෝ මල්ලලා දඬුවම් කරයි කියලා. එකම මාංචු කුට්ටමේ දෙපැත්තේ කබ්‍රාල් සහ මහේන්ද්‍රන් එල්ලගෙන යන රූපය බලන්න අපි බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නවා. හොඳයි මන්ත්‍රීතුමා, දැන් ඔය ව්‍යවහාරික විගණන වාර්තාව ගැන දැන් පෙබ්‍රවාරි 18-19 විවාදේ තියෙනවා. එතකොට දැන් මෙතනදී කෝප් කමිටුවේ හිටපු සභාපති ඩී ගුණසේකර මහත්මයා කියලා තිබුණා යම් විදිහකට. මං හිතන්නේ ඔහු ඉදිරියේදී මේ සම්බන්ධ වෙනම සම්මන්ත්‍රණයක් පවත්වන සූදානම්. දැන් ඔය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලේ සිදු වුණා කියන එකේදී ඒක පාඩුවක් නෙමෙයි. ඒක පාඩුව, ඒ කියන්නේ දැන් රාජ්‍ය ආයතන එක මුදල් රාජ්‍ය ආයතන වලටම තමයි දීලා තියෙන්නේ. එතකොට ඒ ආයතන ලාභෝ කියලා නැහැ. ඒක තමයි වෙලා තියෙන්නේ. හැබැයි 2015න් පස්සේ සිදු වෙලා තියෙන්නේ
මේක විවෘත වෙළඳ පොලේ පොලේට තමයි දීලා තියෙන්නේ. එතනදී තමයි පාඩුවක් වෙලා තියෙන්නේ කියලා. දැන් මෙතනදී මොකද කරන්න ඕන මම හිතේ? එතනදී ඒක කරද්දී රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කාලේ EPF එකේ සල්ලි තියෙද්දී තුන්වෙනි පාර්ශවකකින් තමයි අරගෙන ඉවරලා ඒක වැඩි ගන්නට තමයි EPF එක අරන් තියෙන්නේ. ඒක නිවැරදි කරගන්න මොකද මම ඒක බැලුවා. මට අදහසක් තියෙනවා. මට අදහසක් තියෙනවා මේමයි පාඩුව අලාභය වංචාව තමන් ඉන්න පය ගහන් ඉන්න කඳ උරණුව එහෙම නිර්වචනය කරන එක වැරදි. අවසානයේදී ඍජුවම හරි තුන්වෙනි පාර්ශවයක් හරහා හරි මේ සූදු කෙලලා තියෙන්නේ අපේ රටේ EPF එකේ ETF එකේ තියෙන මුදල්. හරිද? මේගොල්ලෝ අතේ සල්ලි තිබිලා නෙවෙයිනේ. මේ මොන සල්ලියක්ද? මේගොල්ලෝ කරලා තිබෙන්නේ මේක මේ අර අර මේ ඔට්ටුවල්ලලා. ඒකෙන් ලාභයක් අරගෙන. ඉතින් මේකට පාඩුව කියන්න පුළුවන්, අලාභය කියන්න පුළුවන්, වංචාව කියන්න පුළුවන්, හොරකම කියන්න පුළුවන්. කොහොම වුණත් දැන් බඩු මාට්ටුනේ. ඒ නිසා වචන වලින් අහගන්න නෙවෙයි. දැන් තියෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න. හොඳයි. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාන් විතානගේ මහතා මොකක් අධිකරණයට දැන් ඕනනේ ශ්‍රීපාල් දැන් ව්‍යවහාරික විගණන වර්තාව ගැන කතා කරගමු. මම ඒකෙත් වචනයක් කියන්න කැමතියි. දැන් අර සංජය කිව්ව වගේ මේක EPF එකේ පාඩු විදියට පෙන්වලා තියෙනවා. මේ වර්තාව තවම හරියට අපිටත් කියන්න පුළුවන් විදියට හම්බෙලා නැහැ. මිලියන 8972ක් ඒ කියන පාඩුවයි අර කියපු මේ නලින්ද කියපු 10471 ගැන වෙන කාරණා දෙකක්. මේ 8972 හැදෙන්නේ අර්ථසාධක අරමුදලේ දැනට තියෙන බිලියන ගානක මුදලින් අර්ථසාධක අරමුදලට සාමාන්‍යයෙන් ඍජු නිකුතුවේදී 0.05ක ප්‍රමාණයක් එකතු කරලා තමයි නිකුත් කරන්න ඕන. නමුත් මීට වඩා යට තරව්කරු අරගෙන ඒකාබහුව අර්ථසාධක අරමුදලේ ගානට කිව්වා ඒ වෙනස තමයි මේ පාඩු විදියට කියන්නේ. එතකොට ශ්‍රීපාල් මේකේ වර්තමානයේ එක හරි කියනවත් අරක මේ හරි කියනවා කාටවත් බෑ. මේ දෙකේම කළ තියෙන පොඩි වෙනස්කම් ටිකක් තියෙන මේ කට්ටිය පහුගිය දැන් අපිට තියෙන චෝදනාවේ තියෙනවා ඒක ඍජු නිකුතුව නෙමෙයි මේ කට්ටිය පොදු තීන්දුවක් කරගෙන දුන්නා ඒකත් වැරදි කියලා මේ වෙනකොට කියනවා මේ වෙන්දේසි ක්‍රමයට යන්න මේක ඍජු නිකුතු වෙලා තියෙනවා. මේ දෙකේම වෙච්ච පාඩු දෙකේ ගණන් දෙක දැන් මේ දවස්වල ඕනටත් ඇරි දැන් ජනතාව දැනුවත් වෙලා තියෙනවා. දැන් මේ දෙක ගැන කතා කරන්නේ නැහැ. මේ ගණන් දෙක ගැන කතා කරන්නේ. දැන් මේ ව්‍යවහාරික විගණන වර්තාව මේ නිකන් බොරුවක්. මේක විශ්වාස කරන්න බෑ. මහ බැංකුවට අයිතියක් නෑ මේක විගණනය කරන්න. මහ බැංකුව මේකේ පහසුකම් සලසලා විතරයි මේක මේ අදාළ සමාගම් දෙක මේ ලෝක ප්‍රකට සමාගම් දෙකක්. මේක ඉතින් මේවා විහිළුවට ගන්න මේවා සාමාන්‍ය ජනතාව දැනගන්න ඕන කාරණාවල්. මේ ලෝකේ තියෙන මංගාව ඇති වර්තාව මං අරන් ආවා. සමාගම් දෙකේ විස්තර හතරවෙනියට තියෙන සමාගම සහ හයවෙනියට තියෙන සමාගම හයවෙනියට තියෙන සමාගම ඉන්දියන් සමාගමක් මේ සමාගම් දෙක තමයි මේ විගණන වාර්තාව කරන්නේ. අතියනෝ KPMG කියන සහ PDO කියන සමාගම් දෙක. ඒතකොට දැන් මේකත් වැරදි නා. උසාවියේ යන තියෙන්නේ. මේ එලියට ඇවිල්ලා කෑ ගහන්නේ. දැන් මේක අධිකරණයට ඉදිරිපත් කරන වාර්තාව. වහාරික විගණන වාර්තාව කියන්නේ දැන් මේ හඳුන්නේ නැති මහත්තයාගේ එකක් හැදුවා ජනාධිපති කොමිසමක් ගියා. අද නීතිපතිවරයා ඉන්නේ ජනාධිපති කොමිසමේ ඉදිරිපත් වෙච්ච අපේ ඩප්පුල ලිවේර මහත්මයා. ඒතකොට දැන් මේක අධිකරණයට යන්නේ දැන් මේ වහාරික විගණන වාර්තාව විල ජනාධිපති කොමිසමට තිල්ලුවා. පොප් කමෙන්ට් තිල්ලුවා. දැන් මේ අන්තිම දැනට ඇවිල්ලා තියෙන වෙලාවේ දැන් හිතන් හිටපු නැති කට්ටියගේ නම් ටිකක් ආවනේ. දැන් ඔය කියන කබ්‍රාල් මහත්තයා එක්කෝ කියනවන මගේ සහෝදරියක් නෙමෙයි මේ ඉන්නේ මේ වෙන කියලා එතුමට චෝදනා ටිකක් තියෙනවා. එතකොට අපිට බැහැර කරන්න බැහැ ඇලෝසියස් මහත්තයාට තියෙන චෝදනාව. ඒවා ඒ විදිහටම තියෙනවා. වෙයි තව ඉස්සරහට ගියාම ඇලෝසියස් මහත්තයා මේ සමාගමක් විදිහට තරුකාරයක් විදිහට ලියාපදිනවා අවම සුදුසුකම් ටික නැහැ කියලා මේක හෙළි වෙලා තියෙනවා. ඒතර කවුද මේ අවස්ථාව දුන්නේ? අනේ ඒකයි මම කියන්නේ මේ පොඩි කල්ලියක් තමයි මේක ඇතුලේ කරකැවෙන්නේ. මොකද දැන් ඇලෝසියස් මහත්තයාට තරවුකාරකම දෙනකොට තිබුණේ අපේ ආණ්ඩුව නෙමෙයිනේ. ඒතොර ඒ මහත්තයා මේ හොරකමට සම්බන්ධ වෙන්නේ මේ අපේ ආණ්ඩුව. ඒතොර මොකද්ද කියන්නේ මේ රටේ ජනතාවට තේරුම් ගන්න තියෙන කාරණාව? මේ දෙකේම ওই මහත්තයාට පහසුකම් සරසලා තියෙනවා. ඒ අනියමින් ඒ නිසා රටේ ජනතාව දැනගෙන මම මේ කියන්නේ අපිට මේ පාර්ලිමේන්තුවේ මේ ඉන්නකොට මේවා නිකන් වදින ගල් වෙන්න පුළුවන්. හැබැයි රටේ ජනතාව තේරුම් ගන්න ඕන මේක මම අද කියනවා. මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ අවුරුදු 5 යනකම් මට කිසිම දෙයක් කරන්න දෙන්නේ නැහැ. ඒක කරන්න දෙන්නේ නැති කල්ලියක් මේක ආරක්ෂා කරන. ඒ නිසා අපි කියනවා රටේ වාසනාවට අර මෙතුමා කිව්ව දේ අපිට දකින්න ලැබෙන්න ඕන. මේ අහිංසක මිනිස්සුන්ගේ මුදල් අර 100 රටක පඩියෙන් කපාගෙන කුලී වැඩ කරන අහිංසක කම්කරු වගේ 100 රටක මුදල් කපාගෙන එන ඒ හැදිලා තියෙන
සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ටික හොරකම් කළා සැප විඳින්න මේක දේශපාලනඥයන්ට සහ දේශපාලනඥයන්ගේ අතකොළ වලට හයිය දෙන්න පුළුවන් නම් ඒව ආරක්ෂා කරන ආණ්ඩු මම හිතන්නේ ඔය කියන 69 ලක්ෂයක් නෙමෙයි ඔක්කොම එකතු කරලා දුන්නත් රටේ ජනතාවට සිතක් වෙන්නේ නැහැ නිසා වගකීමක් තියෙනවා හොරු වල්ලන්න නම් දැන් මේ හොරු කියපු කණ්ඩායමෙන් නෙමෙයි කියන්නේ මේ මේ හොරුයි කියපු කණ්ඩායමෙන් කියන්නේ UMP ඔක්කොම හොරු කියලා නේ කිව්වේ සා පුළුවන් නම් හෙට උදේ පටන් ගන්න ජනාධිපතිතුමා ඔබතුමා හයිය ගන්න අපි දන්නවා එක දෙයක් ඔබතුමාට හයිය ගන්න දෙන්නේ නැති ඊට වැඩිය බලවත් කණ්ඩායමක් මේ මැද ඉන්නවා දැන් හේෂා මන්ත්‍රීතුමා කියන විදිහට දැන් පෙබරවාරි 18 19 විවාදේ තියෙනවානේ ඔව් දැන් විවාදේ ලබා දීලා තියෙන්නේ ආණ්ඩුවෙන් හැබැයි මහ බැංකුව බැඳුම් කර නිකුත් කිරීමේ සිද්ධියට අදාළව වංචාව සම්බන්ධ වාර්තාව පාර්ලිමේන්තුවට ආවා ඒ වෙලාවේ භාෂා ප්‍රශ්නයක් මතු කළා එතකොට ආණ්ඩුව ඔබතුමාලගේ එතකොට ඒ සම්බන්ධව විවාදය ඒක විවාදයක් විදිහට හරියට සිදු වුණේ නැහැ ඒ කියන්නේ භාෂා ප්‍රශ්නය මුල් කරා දැන් පෙබරවාරි 18 19 ත් ඒ වගේ මම නම් කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට සීපාල් මේ දවස් දෙකත් ඔහොම නිකම්ම දියාරු වෙලා යයි අර පැත්තේ මෙහාට ගහයි ඕවාසේ රංජන්ගේ හඬපට ගහයි මේක මේ වෙලාව මේකේ ඇත්ත ප්‍රශ්නෙට උත්තර හොයන්න කවුරුවත් නැහැ කතා කරාට වැඩකුත් නැහැ මොකද මේකේ ඇත්ත ප්‍රශ්නේ උතනින් විසඳ ගන්න බෑ විවාදේ තියෙන්නේ කොහොඳයි උත්තර විතර ආයතනේ මේක කතා කරන්න ඕන හැබැයි ඕකෙදි මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන උත්තරේ නැහැ මේකේ මේ වෙලාවේ පියවර ගන්න තියෙන ආණ්ඩුවට ආණ්ඩුවට හයියක් තියෙනවා නම් අවංකවම සත්භාවයෙන් මෙතුමා තරුණ මන්ත්‍රීවරයෙක් හින්දා මං හිතුවා අපි ඉන්න තැන ඉඳී කියලා සත්භාවයෙන් මම දැක්ක මම සතුරුනෝ කංචන විජේසේකර මන්ත්‍රීතුමා ගෝ මේ ආණ්ඩුව මේක පුළුවන් තරම් ඉක්මනින් අධිකරණයට ගෙනිහිල්ලා වෙලා අවශ්‍ය තරුණෙක් විදිහට මම සතුරුනේ එතුමා විතරයි මේක කිව්වේ උදේගම්මන් පිළ නීතිඥතුමා ගෝ මේ හිම එකක් වෙලා නැහැ මේකේ හැබැයි එහෙම වෙලාද නැද්ද කියලා බලන්න අධිකරණයට අරන් යන්න අපි අභියෝග කරනවා පුළුවන් නම් ඉතා ඉක්මනින් කඩනම් පියර ගන්න ශ්‍රීපාල් කොහොමත් මේක මේ පරිවර්තනය කරන්න බෑ 18 19 වෙනකොට පරිවර්තනය කරන්න බෑ කියලා කතා නැගතුමා කියලා තියෙනවා බැලුම් හතරක් තියෙනවා පහක් හොඳයි බොහොම ස්තුතියි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් සහභාගී වුණු මිලින්ද රාජපක්ෂ මහතා ඔබතුමාට පුළුවන් දැන් අපි දැන් මෙතන අපේ ප්‍රධාන මාතෘකාව නැවත වරක් ආපු නිසා මේ කොරෝනා සිට වෙත්ත සිට වෝහාරික විගණන වார்த்தාව දක්වා මම හිතන්නේ මේ සම්බන්ධයෙන් අදහසක් මතු කිරීම හොඳයි කියලා හිතුණා ඒතකොට පළවෙනි කාරණේ තමයි ලංකාවේ මූල ඉතිහාසයේත් අපි දැන් අපිට පේන අපිට තේරෙන මූල ඉතිහාසයේත් ලොකුම මංකොල්ලය ලොකුම වංචාව ලොකුම සූරාකෑම සිදු කරමින් මහ බැංකු මහා මංකොල්ලේ සිද්ධ වුණා. ඒ මංකොල්ලේ සිද්ධ වුණු මොහොතේ සිට අපි සියලුම දෙනාටම දැන පරිදි මංකොල්ලේ සඳහා පාර කපපු ඒ මංකොල්ලේ සඳහා අනුමැතිය දුන්නු ඒ මංකොල්ලේ මහා මුලකරු හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයා විවිධ ඒ සඳහා විවිධ කමිටු පත් කරමින් නීතිඥ කමිටු දාමින් මැතිව ජනාධිපතිවරණ කොමිෂන් පත් කරමින් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා බලයක් නැති සියලුම දේවල් අරහා විවිධ පරීක්ෂණ පවත්වමින් එතුමා මේකේ මහා මොලකරු බවට පත්වීමේ අවදානමින් ගැලවීම සඳහා කළ හැකි සියලුම දේවල් කරා ඒසෙහි එහි එක දිගුවක් පමණයි ශ්‍රීපාල මහත්තයා දැන් මතු කරපු මේ පාර්ලිමේන්තු විවාදයේ නැමැති එවලේ සිද්ධ කරපු මේ මහා වංචාවත් එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා තමන්ගේ ජාමේ බේරා ගැනීම සඳහා එතුමාගේ හොඳම මිත්‍රයා පාසලේ හොඳම මිත්‍රයා මේ හොරකම කරන්න එතුමට අත්උදව් දුන්නු උදව් කරපු අර්ජුන මහේන්ද්‍රන් කියන දැන් ලැජ්ජ නැතුව එතුමා අත්සන් කරපු මුදල් නෝට්ටු අපිට භාවිතා කරන්න සිද්ධ වෙනවා තියෙනවා එතුමවත් නිදොස් කොටල නිදහස් කරලා සිංගප්පූරුවට යවලා හංගල තියලා තියෙනවා ඊට පස්සේ මේ අවුරුදු පහ පුරාම මේ විදිහට විවිධ හේතු කියමින් විවිධ කතා කියමින් විවිධ බොරු කියමින් මිනිස්සු නොමග යවමින් මේ මහා බැංකු වංචාව හංගාගෙන සිටීමේ තවත් එක එක්ස්ටෙන්ෂන් එකක් විදිහට රනිල් වික්‍රමසිංහ මහත්තයාගේම යෝජනාවක් පරිදි මේ පිළිබඳ පරීක්ෂණ කරමින් හිටපු ජනාධිපති කොමිසමයයි කියා ගන්නා කොමිසමහා මේ රටේ මහා බැංකුවේ මුදල් කමිටුවේ මේ වංචාව සිදු වුණාට පස්සේ මේ වංචාව හැංගීම සඳහා වැඩියම මහන්සි වෙච්චි වැඩියම කත්ඇදපු මුදල් කමිටුවේ සමාජිකයන්ගේ අනුමැතිය යටතේ රුපියල් මිලියන 300ක් රුපියල් මිලියන 300ක් වියදම් කරමින් ව්‍යවහාරික වාර්තාව එහෙම නැත්නම් ෆොරෙන්සික් ඔඩිට් එක කියලා ඔඩිට් එකක් මේ කණ්ඩායම් විසින් හදලා නැවතත් ජනගත කරා. එතකොට මෙතන ආණ්ඩුව පෙරලා තිබ්බේ නැත්නම් ඒ ආණ්ඩුව තිබ්බනම් ඒ ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ මහත්තයාව බේරා ගැනීම සඳහා
හදමින් තිබුණු විවිධ වාර්තාවල කමිටුවලම කොටසක් විදිහටම එන්න තිබුණු එකක් අපේ ආණ්ඩුව ආවට පස්සේ දැන් ඔන්න ව්‍යවහාරික වාර්තා විදිහට එළියට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ පත් කරපු අනිත් කමිටුවල එළියට ආපු අනිත් රිපෝට් වලම තිබෙන දිගුවක් විදිහටම මේ ෆොරෙන්සික් රිපෝට් එකෙත් එක වැදගත් දෙයක් සිද්ධ වෙලා තියෙනවා. එකක් තමයි මේක මහා මොලකාරයා වෙච්චි රනිල් වික්‍රමසිංහ මහත්තයව අමතක කරලා තියෙනවා. දෙවැනි එක තමයි මේ මුළු ප්‍රොජෙක්ට් එකම කරගෙන ආපු නිලධාරීන්ගේ අනුමැතිය යටතේ මේක සිද්ධ වෙච්චි හින්දා මේක දේශපාලනීකරණයට ලක් කරලා තියෙනවා. එතකොට පහුගිය ආණ්ඩුවේ මේ කළු පැල්ලමට සුදුහුණු ගාන්න හදන ගමන් ඊට පෙර පැවති ආණ්ඩුවක් දැන් ගෙනල්ලා දාලා ඒකට කළු ගෑමේ ව්‍යාපෘතියකුත් මේ ෆොරෙන්සික් රිපෝට් එක හරහා සිද්ධ කරලා තියෙනවා. එතකොට දැන් මේ එන ෆොරෙන්සික් රිපෝට් එකේ අපිට පේන්න තියෙන ඉතාම වැදගත් ලක්ෂණ කීපයක් තියෙනවා. තව මේක අධ්‍යයනය කරලා බැලුවොත් සියලුම දෙනා. ඒ තමයි එම කමිටුව විසින් තෝරාගත් කරුණු පමණක් අධ්‍යයනය කිරීම. එක. ඊළඟට මේ කරුණු ඩිස්ටෝට් කිරීම. ඒ කියන්නේ කරුණු ඒගොල්ලන්ට ගැළපෙන විදිහට අර්ථකථනය කරමින් අර්ථ නිරූපණය ලබා දීම. එහෙම කරන්න ඕන රුපියල් මිලියන 300ක් ගෙවලා තියෙනවා. නිකන් මේ සල්ලි ගෙවන්නේ. එතකොට ඒ සල්ලි ගෙවපු පේ මාස්ටර්ස්ට ගැළපෙන විදිහට ඒක කරලා තියෙනවා. ඊළඟට මේ වාසි සහගත. ඒ කියන්නේ මේ පරීක්ෂණය පවත්වන රනිල් වික්‍රමසිංහ මහත්තයා බේරා ගැනීමේ ව්‍යාපෘතියට අදාළ වාසි සහගත දත්ත පමණක් තෝරා ගැනීම. මේකට මන්දිර ප්‍රධාන චෝදන. වාසි සහගත දත්ත පමණක් තෝරාගෙන ඒවා අර්ථකථනය කිරීම. දැන් එතකොට මෙතනදී එන මේ ප්‍රධානම ප්‍රශ්නයක් තමයි මේ මහා බැංකු මංකොල්ලය, මහා බැංකු මහා දැවැන්ත මූල්‍ය වංචාව, මුළු රටම අවුරුදු 5ක ආගාධයකට ඇදලා දාපු මහා වංචාව, මේ රටේ අහිංසක ව්‍යාපාරිකයන්ගේ ණය පොලිය වැඩි වෙන්න හේතුව වෙච්චි මහා බැංකු මංකොල්ලය, මේ රටේ අගමැතිවරයයි එයාගේ කැබිනට්ටුවයි එයා වටේ හිටපු අයයි සේරමල එකතු වෙලා මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරපු විදිය අමතක කරලා දැන් ඊට කලින් වෙච්ච සිද්ධි ප්‍රමාණයක් ඒ පිළිබඳ යම් යම් දත්ත ප්‍රමාණයක් අරගෙන ඒවා ඒ මිලියන 300ක් ගත්ත කණ්ඩායමට ගැළපෙන විදියට අර්ථකථනය කරලා වෙනස් කරලා ප්‍රසන්ට් කරලා තියෙනවා. එතකොට මේ රටේ සාමාන්‍ය නීතිය පිළිබඳ අවබෝධයක් තියෙන සාමාන්‍ය ජනතාව විදියට, අවබෝධයක් තියෙන කණ්ඩායමක් විදියට මගෙත් යෝජනාව මේ අනම් මනම් විවාද කමිටු පොත්පත් අච්චු ගහන එක කරුණා කරලා නවත්තන්න. මහ බැංකුව මංකොල්ල කාලා තියෙන්නේ. බැලූ බැල්මට පේනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා එයාගේ හොර නඩය එයා වටේ කකා බිබී ඉන්න කණ්ඩායමයි එකතු වෙලා මේ රටේ ආර්ථිකයට කෙලියා කියලා. ඒ හින්දා කරුණා කරලා පොලිසියේ CID එක යටතේ වහාම මේ සම්බන්ධයෙන් යුනිට් එකක් පත් කරලා අවශ්‍ය පුද්ගලයෝ ප්‍රශ්න කරන්න, අත්අඩංගුවට ගන්න, ඔවුන් උසාවියට ඉදිරිපත් කරන්න, වහාම දඬුවම් දෙන්න. මේ බොරුවට පොත් අච්චු ගහයි, පොත්වල තියෙන්නේ මොනවද කියලා තේරෙන්නේ නැහැ. අරක තිබ්බා කියනවා, මේක තිබ්බා කියලා 20,000 කියනවා, 30,000 කියනවා. කරුණා කරලා හොරකමක් වෙලා තියෙනවා. මේ රටේ කිසිම තැනක හොරකම් වුණාම පොත් අච්චු ගහයි නැහැ. හොරකම කරපු මිනිස්සුන් අත්අඩංගුව ගන්න. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇතුළු මේ මහා මූල්‍ය වංචාව, මේ රටේ මහා ලොකු විශාලතම මූල්‍ය වංචාව කරපු බැංකු මංකොල්ලය කරපු සියලුම දෙනා, ඒ වටේ ඉන්න සියලුම පාර්ශවකරුවන්ට හිරකූඩුවේ ලැගීම ලගින්ද පුළුවන් වෙයි. ඔබතුමා කියන විදිහට 2002 ඉඳලා ඒ විදිහට බැඳුම් කර නිකුතුවේදී එහෙම වංචාවක් මේ බැලූ බැල්මටම පෙනෙනවා. මේ මහා බැංකු වංචාව සිද්ධ වීම සඳහා බලපාලා තියෙන ප්‍රධානම කාරණය තමයි අවුරුදු 10ක් 15ක් තිස්සේ මොනවාද අපි එකට කියන්නේ මේ බැඳුම් කර නිකුත් කිරීමේ ක්‍රමය අත්තරෝමතික ලෙස රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ උපදෙස් පරිදි අර්ජුන මහේන්ද්‍රන් ඔහුට ගැළපෙන විදියට වෙනස් කරලා වෙනස් විදියක බැඳුම් කර නිකුතුව නිකුත් කිරීම කියලා. එතනින් තමයි ප්‍රශ්නේ පටන් ගන්නෙ. ප්‍රශ්නේ පටන් ගන්න තැන අමතක කරලා අපි වෙන ප්‍රශ්න ගැනක් කතා කරමු. හොඳයි, මාධ්‍යවේදීන්ගේ වටේ ආරම්භ කරමු. ඔබතුමා දැන් ඔය කියපු පොයින්ට් එකත් එක්කම අපි ඉස්සරහට ගමු. මේ බැඳුම් කර බෝහාරික විගණනේ කොහෙවත් රනිල් වික්‍රමසිංහව ක්ලියර් කරා කියලා ඔබතුමා, ඒ කියන්නේ ක්ලියර් කරා කියන එක තමයි ඔබතුමාගේ ආගමම. අවුරුදු 5 පුලුවම කරේ ක්ලියර් කරපු එක. හරි, ඒ කියන්නේ මේ බෝහාරික විගණනේ ක්ලිය වෙලා. ඒකට හොඳ උත්තරයක් දෙන්න. නෑ, අපි එක්සත් ජාතික පක්ෂයේ මේක කරපු රෝල් එක අපි දන්නවා. රටම දන්නවා. ඒක නෙමෙයි. ඒක නෙමෙයි. බෝහාරික විගණනේ රනිල් වික්‍රමසිංහ හිටපු ආගමතුමා ක්ලිය වෙලා තියෙනවා. වාර්තාව හැදුවෙම ප්‍රශ්නයක් අහන්නද? මේක හරි වැදගත්. මේක මීඩියාවල යන්න ඕනේ. මම ඔබතුමාගෙන් අහනවා මෙහෙම ප්‍රශ්නයක්. මේ වෝහාරික විගණනය හොර වංචාසහගත විගණනයක් තමා මේ කරලා තියෙන්නේ කියලා ඔබතුමා මේ KPMG කියන ආයතනයයි, අනික් එකේ නම BDO කියන ආයතනයයි, මේක වැරදි හොර වාර්තාවක් කියලා ඔබතුමා වගකීමෙන් ඔතන කියනවද?
මම ඉතාම වගකීමෙන් කියනවා අපි මේ පිළිබඳව ලබාගෙන තිබෙන දත්ත මේ පිළිබඳව ලබාගෙන තියෙන කරුණු මේ ගැන අහලා තියෙන කරුණු සියල්ල පදනම් කරගෙන ඉතා පැහැදිලිව කියනවා මේ ෆොරෙන්සික් රිපෝට් එක අගමැතිතුමාගේ උපදෙස් පරිදි මූල්‍ය වංචාව කරපු එක වහපු මුදල් කමිටුවේ අධීක්ෂණය යටතේ රුපියල් මිලියන 300ක් ගෙවලා කරලා තියෙන්නේ මේ හොරු ටික වහලා පිරිසිදු කරලා ක්ලියර් කරලා මේ ප්‍රශ්නෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට අහනවා. ඒක නෙමෙයි මගේ ප්‍රශ්නේ. ඒක නෙමෙයි මගේ ප්‍රශ්නේ. ඔබතුමා දන්නවනේ මගේ ප්‍රශ්නේ මොකද්ද කියලා. KPMG කියන ආයතනයත් BDO කියන ආයතනයත් මේ කරලා තියෙන වාර්තාව බොරු වාර්තාවක්. ෆොරෙන්සික් රිපෝර්ට් එකේ පරමාර්ථයේ සිට ෆොරෙන්සික් රිපෝර්ට් එක එළියට දැමීම දක්වා මුළු ව්‍යාපෘතියම මම ඔබතුමා ඔය කියන්නේ දේශපාලන කතාවක් මගේ දේශපාලන කතාව ගැන මේ කියන්නේ මම මේ වාර්තාව කර ලෝකේ ප්‍රසිද්ධ ආයතන දෙකක් කර එක මේක වැරදි වාර්තාවක්ද කියලාද ඔබ කියන්නේ? මේ ගොල්ලන්ට සංජීව මහත්තයා මේ මුළු වැඩේම කරන්න තිබිලා තියෙන්නේ රුපියල් මිලියන 300ක් ගෙව්වට පස්සේ 900ක් රුපියල් 900ක්ද? ඔව් 300ක් 300ක් නේ 300ක් මං කියන්නේ රුපියල් මිලියන සෙන්ට්‍රල් බැංක් එක ඒක වෙනස් කරා ඒ ගාන 900 කියන ගාන වැරදි ඒක 300යි කියලා. ඒක තමයි මං දිගටම පාවිච්චි කරේ මිලියන 300ක්. මිලියන 300ක් 275යි අත්‍තරම ඔබතුමා රවුම් කරලා 300ක් කියනවා කියලා මං හිතනවා 275යි ගාන. ඒ කියන්නේ මිලියන 275 කියව රුපියල් අනික මේකට පාවිච්චි කරන්නේ ලංකාවේ නෙමෙයි මේකට ඔක්කම පාවිච්චි කරන්න ඉන්දියාවේ නෑ හරි ඒ වුණාට මේ මුළු ප්‍රොජෙක්ට් එක මේක මේකේ වැඩේ තියෙන්නේ මේකයි මේ මුළු වැඩේම මේ මුළු දැන් ඔබතුමාගේ අම්මගෙන් එයාට පේනවද නේ නෑ නෑ ඔබතුමාගේ අම්ම තමයි මේක නෙමෙයි ඒක නෙමෙයි මේකේ භයානකත්වය මේකේ භයානකත්වය මේ රිපෝර්ට් එක බොරු කියන්නේ ඔබතුමාලා මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ හොර රංචුව රකින්න ගමන් ඔබතුමාලගේ හොර රංචුවත් රකින්නවා මේ රටේ ජනතාව දැනගන්න ඕක ඔබ කියන එක ඒක දැනගන්න ඕක මේ රටේ සංජීව එහෙම කියන්න බෑ නෑ ඒක කියන්න පුළුවන් එහෙම කියන්න බෑ අපතේ එක කෑල්ලක් ඔබතුමා මේ රිපෝට් එකේ එක කෑල්ලක් අක්කට අනික එක බොරු වෙන්නේ නෑ නෑ එහෙම කියන්නේ නැහැ ඔබතුමා මේ රජතුමා ඔබතුමා දැන් ඒක වැරදි අර්ථ ගන්න නෑ ඔබතුමා දැන් කිව්වා 2015 දී අර්ජුන මහේන්ද්‍රන් හිටපු ආණ්ඩු අධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා විදියට ගත්ත තීරණය නිසා තමයි මේ පාඩුව වෙලා තියෙන්නේ කියලා දැන් හරි අපි ඔය ටොපික් එකෙන් ඉස්සරහට ගිහලා අපි දැන් තියෙනවා ෆොරෙන්සික් එකක් දැන් ඒ ප්‍රශ්නෙත් මම එහෙමම අහන්න එතකොට 2008 ඉඳලා 2015 වෙනකන් බැඳුම්කර වාර්තාවේ 5 වෙනි වෙලුමේ 16 වෙනි පිටුවේ කියමනක් තිනවා මෙන්න මෙහෙම තමයි කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් එක තිබුණේ ක්ලියර්ලි සඳහන් වෙලා තිනවා අර්ජුන මහේන්ද්‍රන් මහත්තයා පිළිබඳව කරුණු ඒ වගේම 1-2 කියවපුවාම පැහැදිලි වෙනවා 2008 ඉඳලා වෙච්ච පාඩුව එතකොට තමයි බිලියන 10ක ගාණ සහ වේටඩ් ඇවරේජ් කෝස්ට් එක පිළිබඳව ගැටලුවක් ඇවිල්ලා බිලියන 6කුත් බිලියන 9කුත් අතර ගාණක් එන්නේ එතකොටත් කරලා තියෙන සිස්ටම් එක චේන්ජ් වෙලා තමයි මේ විදිහටම තමයි වෙලා තියෙන්නේ. එතකොට කවුරුත් ක්වෙස්චන් කරලත් නැහැ අදිත් නිවඩ් හිටපු ගවණගෙන් මේක ප්‍රශ්න කරලත් නැහැ. මොනිටරි බෝඩ් එකත් එහෙමම කරගෙන. එතකොට ඒක ප්‍රශ්නයක් නෙවෙයිද කියලා මම කියන්නේ. ඒ සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපතිවරයා අදිත් නිවඩ් කබ්‍රාල් මහත්තයා ඊටාම දීර්ඝ උත්තරයක් ලබා දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි එතුමා පොරොන්දුවක් වුණා මේ සතියේ ඒ සම්බන්ධයෙන් ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා ඒ සම්බන්ධ පැහැදිලි කිරීම කරනවා කියලා දැන් එහා පැත්තේ අර්ජුන මහේන්ද්‍රන්වත් රනිල් වික්‍රමසිංහවත් හොරුත් හොරාගේ අම්මලත් මේ පේන හඬ කියපු හොරුන්ගේ අම්මලවත් කවුරුත් නැහැ නේ උත්තර දෙන්න හැබැයි අපේ පැත්තේ මිනිස්සු සේරම ඉන්නවා උත්තර දෙන්න මේක ආපු ගමන් මේ ගැන පැහැදිලි කිරීමක් අපේ පැත්තෙන් කරා ඒ විතරක් නෙමෙයි නිවඩ් කබ්‍රල් මහත්තයා දීර්ඝ ලිපියක් පළ කරා ඒ විතරක් නෙමෙයි එතුමා කිව්වා එතුමා ලංකාවට ආපු ගමන් මේ සතිය හෙටරි අනිද්දරි මේ සම්බන්ධයෙන් ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා සියලුම මාධ්‍ය වලට උත්තර දෙන්න අවස්ථාව දෙනවා කියලා. එතුමා මේක එන්න කලින් ඉඳන් මේතුමා මං හිතන්නේ කරා. එතුමා පොතක් ලිව්වා. නෑ නෑ එතුමා අවුරුදු 5ක් සිස්සේ මේ ගැන සටන් කරානේ. මේ වැඩේ වෙච්ච දවසේ ඉඳන් එතුමා සටන් කරා. එතුමා අත්‍තරම නිමාඩ් කබ්‍රාල් මහත්තයා එක ප්‍රධාන හේතුවක් ඔහු දිගින් දිගටම සටන් කිරීම ඔහුට මහ බැංකුව ඇතුලෙන් තොරතුරු ලැබීම මේ වංචාව සිද්ධුනේ කොහොමද කියන එක පිළිබඳව මහ බැංකුව අධිපති කෙනෙක් විදිහට හිටියපු නිසා මෙතන ලොකු වංචාවක් වුණා කියලා එතුමා මුලින්ම තේරුම් ගැනීම ප්‍රධාන හේතුවක් වුණා අපේ කඳුරට මේ සටන ඇදගෙන යාමත් ඒ නිසා ඔහුට පහර දීම රිපෝට් හදලා හරි කමිෂන් හදලා හරි ඔහුට පහර දීමත් අනිත් පැත්තේ දේශපාලන කඳුර විසින් අනිවාර්යෙන් සිදු කරමින් පවතින දෙයක්. මම අහලා තියෙන්නේ හොරෙක්ට තමයි හොරෙක්ගේ හොරකම් අල්ලන්න ලේසි කියලා. ඒක පොලිසිය සේරමින්නේ හොරුද? නෑ නෑ මම මේ කියන්නේ. මම අහන්නේ ඒතර පොලිසිය ඉන්නේ හොරුද? මම මේ ඔබතුමාට කියන්නේ අපි අහලා තියෙන කතාව. පොලිස්කාරයෝ හොරුද? පොලිසියත් හොරුන් අල්ලන්න හොරුන්ගෙන් තමයි මේ තොරතුරු ගන්න කියලා අහලා තියෙනවා.
එහෙමත් කතා අහලා තියෙනවා. ඉතින් මම ඒකට උත්තරේ ඔබතුමාට ඒ දෙන්නේ. දැන් මඟ අහපු ප්‍රශ්න තාම ඔබතුමා මට උත්තරයක් දුන්නේ. මම දිග උත්තරයක් දෙන්නේ. මේ රටේ ජනතාව ඉස්සරහා මම අහනවා මේ මාධ්‍ය තුල KPMG සහ ඒ ආයතන දෙක කරපු report එක නීති විරෝධී හොර report එකක්ද කියලා විතරයි. මම කිව්වේ ඒකට ඉතින් දිග උත්තරයක්. නෑ නෑ ඔබතුමා ඒක කියන්නේ නෑ නේ. ඔබ කියනවා මේක හදපු එක හයයි වැරදි කියලා. මං අහන්නේ අර ආයතන දෙක හොර report එකක්ද දීලා තියෙන්නේ. එහෙමයි දැන් සංජීව මහත්තයා ඔයා ඔබතුමා මේ මේක මොකද report එක හදන්නේ ආයතන දෙක? දැන් අහන්නකෝ දැන් මම මගේ degree accounting and finance. Okay. මම ওই වගේම මට එනන් තව හොඳ ප්‍රශ්නයක් තියෙනවා. මේ 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 ඒක තමයි මම ওই වගේම ලොකු audit firm එක training ගිය මිනිහෙක්. හොඳයි. එතකොට මේ ලෝකේ තියෙන හොඳ දැන් මේ හොරාගේ අම්මගෙන් පේනහපු කතන්දරයක මේ පේනෙට පත්තු කරපු පහන නරකද කියලා මගෙන් අහන්න එපා. මේක ඊට වඩා ලොකු කතන්දරයක් තියෙනවා. මේක හොරාගේ අම්මත් නැහැ දැන් හොරුත් නැහැ මුකුත් නැතුව report එකක් එළියට දාලා පිස්සු කෙලින වෙලාවක අච්චු ගහලා තියෙන කොළ හරිද ඒකට අපෝ ඔඩිට් ෆර්ම් එකේ හිටපු මහත්තුරු කළුද සුද්ද ඒ වගේ ප්‍රශ්න අහන්න එපා. නෑ එහෙම ප්‍රශ්න. ඊට වඩා මේ ප්‍රශ්න ඊට වඩා ලොකු ප්‍රශ්නයක්. මේක කමිෂන් කරපු තැනින් තියෙන වංචාව ගැන කියන්නේ. නෑ මිලින්ද මහත්තයා. මේ රටේ ජනතාව ඉස්සරහා මං අහන්නේ මේ report එකේ 2008 ඉඳන් 2015 වෙනකන් සහ 2015 ඉඳන් තියෙනවා මේ. ඔබතුමා එක කොටසක් හරි එක කොටසක් වැරදි කියනවාද? එහෙම නැත්නම් කොටස් දෙකම වැරදි කියනවාද? අපි කියන්නේ මේ මුළු report එක මේ මේ මම නම් අනේ ඒක තමයි මං අහන්නේ. මේක ගැන මම තොරතුරු මේක ගැන දැන් මම මේ වෝහාරික වාර්තා ගැන expert කෙනෙක් නෙමෙයිනේ. ඒතොර මම මේක ගැන consult කරගත්තෙත් නෑ එහෙම කියන්නේ මං කියන්නේ ඔබතුමා වෝහාරික වාර්තා ගැන expert කෙනෙක් වෙන්න විදියක් නෑනේ. මම හොඳට මමත් එහෙම බලලා තමයි ඔල බලලා තමයි. ඒක තමයි. එතකොට මම මේ පිළිබඳව මේ පිළිබඳ අවබෝධයක් තියෙන දැනුමක් තියෙන කියවලා තියෙන සියලුම දෙනාගේ අහගෙන මේ මේ වැඩසටහන් දෙන්න ඕන හින්දාම නෙමෙයි මේක එළියට ආපු ගමන් ඉගෙන ගන්න අවශ්‍ය නිසා ඉගෙන ගත්ත ප්‍රමාණය අනුව මේක දිහා බලන්න ඕන හොලිස්ටික් පික්චර් එක දිහානේ. හරියට හරි report එක තනි කරපුවම මම ඒක තමයි අහන්නේ. හොලිස්ටික් පික්චර් එක දිහා බලපුවාම තමයි අපි කියන්නේ මේ report එක කමිෂන් කරපු පරමාර්ථයේ ඉඳන් කමිෂන් එකේ මේ report එකේ data manipulation එක දක්වා සම්පූර්ණ දේවල් ඉඳන් මේ report එක පැත්තකින් තියලා කරුණා කරලා නඩුවක් දාලා පොලිසියට ගෙනිලා මේ හොඳම විසඳන්නේ. දැන් හරියට හරි ඔතනට තමයි මම එන්නේ. දැන් මං කියන්නේ ඔයාලා නඩුමකට යන්න. දැන් මං ඒක තමයි කියන්නේ නඩුමකට යන්න. නඩුමකට යන්න. මං කියන්නේ ඒකයි කරන්න ඕනේ. දැන් ඔබතුමාට මම අපි කියන්නේ ඒකයි. පොඩක් මට පොඩි අවස්ථාවක් දුන්නා නම් ඔය forensic report එක තියෙන්නේ ඇත්තටම ඔබ දන්නවනේ මරණ සහතිකයක් කරනකොටත් ඕක කරනවා. ඒක වෙනම ලයින් එකක්. ડોක්ටර්ස් කරන එක. මේක කවුන්ටන්ස් කරන්නේ. මේක දැන් ගිහිල්ලා අධිකරණයට දීලා මේකේ කියන තොරතුරු තර්ක මගින් ඒක ඔප්පු කළා වැරදි කරවන්න දඬුවම් දෙන්න ඕනේ. ඒකයි අපි කියන්නේ. අනිවාර්යෙන්ම. ඉතින් ඒක තමයි අපි කියන්නේ. මේක වැරදි කියලා ඔබතුමාලා කියන්න එපා. මාධ්‍යයට ඇවිල්ලා ඔබතුමාලා කියන්න එපා. අපි කියන්නේ ඒක දෙන්න අධිකරණයට. සංජීව මහත්තයා මේ රනිල් වික්‍රමසිංහ මහත්තයයි මේ කණ්ඩායමයි එකතු වෙලා කරපු මේ මහා දැවැන්ත මූල්‍ය වංචාවට අනිවාර්යෙන්ම උසාවි යන්න ඕනේ. අපි කියන්නේ CID එකෙන් අපි හවත්වන්න ඕනේ. ඒක තමයි අනිවාර්යෙන් දැන් යන්න ඕනේ. ඇත්තටම අපි අනිවාර්යෙන් දැන් යන්න ඕනේ. ඔබතුමා කියන එක හරියට මේ මම දන්නේ නැහැ නීතිපතිතුමා මම දන්නේ නැහැ ඇයි කියලා. සංජීව මට ඔබතුමා අනිවාර්යෙන් යන්න ඕනේ. නෑ නෑ මිලින්ද මහත්තයා අපි හිතන් හිටියේ මහා දවල් කඩපු මහා බැංකු කල්ල මං කොල්ලේ මෙයා සහ හොර කල්ලි. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා සහ හොර කල්ලි අල්ලන්න තමයි ඔබතුමාලට ජනබලයක් දුන්නේ. මං අහන ඔය හොර කල්ලි අල්ලන්න අද වෙනකන් දැන් වෝහාරික විකන වර්තාවත් හැදුවේ අපි කිමු රනිල් මහත්තයාම ඔය ඔබතුමා කියන්නේ KPMG එකයි BDO එකයි දෙකම ඔය කියන කතාවේ සරල අර්ථය ඒ දෙකම රනිල් වික්‍රමසිංහ මහත්තයා කොන්ත්‍රාත්තුවක් කරපු සමාගම් දෙකක් කියන්නේ ඔය ඒකනේ අර්ථය නේද කියන දේ කරනවා කියන්නේ ඒකනේ ඒ කොන්ත්‍රාත්තුවක් කරපු සමාගම් දෙක ගෙනහලා තියෙන මේකත් වැරදිනා මේකේ කබ්‍රාල් මහත්තයා හොරකම් කළා නැත්නම් ඔබතුමා කියන විදිහ දැන් මම කියනවා ඔප්පු කරලා පෙන්වනවා කබ්‍රාල් මහත්තයා EPF එකේ මට අනිත්‍යක කරන්න සාධක නැහැ EPF එකෙන් කෙලින්ම සල්ලි ගන්න තියෙද්දි EPF එකේ බිලියන කෝටි 22000 නෑ කෝටි 229000ක් සල්ලි තියෙද්දි ඒ වෙලාවේ ඒක තරවකාරයන්ට දීලිවිලා ආපහු EPF එකට දීලිවර වෙලා පාඩුවක් කරපු එක මේ රටේ අහිංසක මිනිස්සුන්ට එන ලාභයක් අහිමි කිරීමක් නෙවෙයිද එහෙම කරලා ඔබතුමා ඒක නෑ කියනවා නම් දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා හොරෙක් නා ඒ කණ්ඩායම හොරෙක් නා අද මාස දෙකක් ගිහිල්ලා තියෙනවා ඔය ඔබතුමා දැන් කියනවා මේක අල්ලලා ගෙනියනවා ඉතින් ගෙනියනවා කියන්නේ අපි නේ ඔබතුමාලානේ ඔබතුමාලා ඇයි අඩුම ගන්න CID එකට කියන්නේ නැත්නම් මේක වෝහාරි වෙනවාද පැත්තකට දාන්න
මේක ඔබතුමාලට තියෙන බලය අනුව මෙන්න මේ කට්ටියගෙන අහලා ස්ටේට්මන්ට් එකක් ගන්න. ඇයි ස්ටේට්මන්ට් එකක් ගන්න කියලා කියන්නේ නැති ඇයි? කියන්න බෑ. මම කියන්නේ නෑ නෑ කියන්න බැරි. කියන්න බෑ. ඔබතුමා කියයි. ඔබතුමා කියයි. ඔය එක ලොක් එක කියන්නේ නෑ. පුළුවන් නම් අද ඔබතුමා කියන්න හෙට මේ වැඩේ පටන් ගන්නවා කියලා. නෑ නෑ. දැන් මේ 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 කරෙත් ඔය ව්‍යවහාරික වார்த்தාව වගේම මේකේ තියෙන ෆැක්ට් ඩිසෝඩර්ඩ් කරපේ. ඒ කියන්නේ දැන් මේ වගේ පිටු ගානක තියෙන පොතක එක කොලේක කරුණු අරන් මේක ඩිසෝඩ් කරන්න මං කියන්නේ ඒක තමයි කියන්නේ මැනියුලේට් කරනවා. දැන් මේ කරේ ඒක. මේ මේ මේවා මේවා අපි ඉස්කෝලේ යන කාලේ විවාහ තරඟවල ඉස්කෝල නෑ නෑ ඉස්කෝලේ යන කාලේ විවාහ තරඟවලත් ඔය වගේ දේවල් කරා. නමුත් ඉන්න මේකට උත්තරයක් දෙන්න ඕනේ. ඒ තමයි දැන් 2015 ජනවාරි 8 වෙනිදා ආණ්ඩුව පෙරදුනහම වෙච්ච පළවෙනි දේ තමයි මට මතකයි අපිත් එක්ක දේශපාලනය කරපු ඍජුව දේශපාලනය කරපු മന്ത്രിවරු ඊළඟට ආයතනවල නිලතල දරපු අය මේ සියලුම දෙනා වහ වහ මම කොමිසම් වලට ගිහිල්ලා තියෙන අනන්ත සංඛ්‍යාවක් මම තරුණ සේවා සභාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයා විදිහට හිටපු ඉඳන් විවිධ දේවල් වලට උත්තර දෙන්න වහ 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 කොමිසම් වලට කැඳවලා වහ වහ උසාවියට දක්කලා උසාවි ගිය පළවෙනි දවසේම හූඩුවට දානවා මේ සියලුම දෙනා මම ඒ කියන්නේ ඒ දවස්වල අපි වැඩිපුරම කරේ හැමෝම කූඩුවේ හැමෝම මේ වැලිකඩ බන්ධනාගාරයට ගෙනින් දානවා අපි උදේ ඉඳන් රෑ වෙනකම් බන්ධනාගාරයට බලන් යනවා ඊට පස්සේ අද වෙනකනුත් වැරදි කරුවෝ නොකර සමහරුන්ගේ නඩු වලින් නිදොස් කොට නිදහස් කරා ගොඩක් අය අවුරුදු 3-4ක් ගියාට පස්සේ බොහොමයක් අය නිදොස් කොට නිදහස් කරා අනිත් නඩු ඔහේ ඇදි ඇදි දින කල් දදා යනවා හැබැයි හොඳට මතක තියාගන්න අපි අවුරුදු 5 30 සටන් කරලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයව නැවත රෝපටාභය රාජපක්ෂ මහත්තයව ජනාධිපති කරේවත් මහින්ද රාජපක්ෂ මහත්තයව මේ රටේ අගමැති කරේවත් ප්‍රගතිශීලී දේශපාලන කඳවුරක් විදිහට අපි එළියට ආවේ ආපු ගමන් අඬ ගහලා එන්න කියලා ඔයා පාරේ යන ගමන් එන්න කියලා කාවත් හිරේ දාන්න කූඩුවේ දාන්න නෙමෙයි ඒක කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ මේ ආණ්ඩු ඇවිල්ලා තාම මාස 2යි ඕනෑම කෙනෙක් පොලිසියට කැඳවනවා නම් ඕනෑම කෙනෙක් උසාවියට ගෙනියනවා නම් ඒ කරන්න ඕනේ ඩියු ප්‍රොසෙස් එක ඇතුලේ එහෙම ඩියු ප්‍රොසෙස් එක වෙන්නේ නැතුව රනිල් වික්‍රමසිංහ සැකකාරයායි අපි සියලුම දෙනාට පෙනෙන නිසා පොලිසියට නම් කියලා මේක දෙන්න ඕනේ නැහැ ඒ සඳහා අවශ්‍ය කරන නිසි පරීක්ෂණ කරලා නීතිපතිවරයෝ කැඳලා අතරම් කොට ගන්න එතන ඉන්නේ ආ අපේ මතක තියාගන්න අපි එතන ඉන්නේ ඔබතුමනා අපේ ප්‍රශ්නේ වෙන පැත්තකට ගෙනියනවා අපි කියන්නේ වෝහාරික පරීක්ෂණයක් කරා ෆොරන්සික් ඔඩිට් එකක් කරා ඒක නීතිපතිට දීලා මේකට නඩු පවරලා මේ මිනිස්සුන්ට දඬුවම් කරන්න මේ රටේ සල්ලිනේ ඒක වැරදි කියලා ඔබලා තර්ක කරන්න එපා මේක මේක මේ රටේ මිනිස්සු බලන් ඉන්නවා නෑ විවාහාරික වාර්තාවේ ප්‍රශ්න තියෙනවනේ නෑ ඒක ඔබතුමාට තීන්දුව කරන්න බෑ ඒක අධිකරණය හදනවා ඒක තමයි ක්‍රමේ ඔබතුමා දන්නේ නැත්නම් කවුන්ටර් කෙනෙක් කියලා දන්නේ නැත්නම් මට ප්‍රශ්නයක් අහන්න ඒක අධිකරණ හරි හරි ඒක අධිකරණයේ තීන්දුව කරාට මේ රටේ සාමාන්‍ය පුරවැසියෝ විදියට ඒ රිපෝට් එකේ වැරදි තියෙනවා. ඒ කියන්නේ එළිය කෑ ගහන්න අපිට ඉතින් තියෙනවා. ඒයි තියෙන්නේ මේ එක්සයිස් කරන්න. ඒක තියෙන්නේ. ඒයි තියෙ තමයි අපි එක්සයිස් කරන්නේ. ඒක තමයි අධිකරණයට යන්නේ. මොකද්ද? ඒක වැරදි කියලා කවුද තීන්දුව කරන්නේ? නෑ. ඒක තීන්දුව කරන්න ඕනේ අධිකරණය. ඒක වැරදි කියලා තීන්දුව. ඒක තමයි වරද්ද කරන්නේ. නෑ නෑ නෑ. ඒක වැරදි කියලා තීන්දුව කරන්නේ උසාවිය නම්. උසාවිය නම් නෙමෙයි. හරි ඕකේ. හරි. ඒකයි අපි කියන්නේ. නමුත් මේ රටේ මේ දේශපාලනය කරන එහෙම නැත්නම් මේ රටේ මේ පිළිබඳ උනන්දුවක් තියෙන සංජීව අපිට පේනවා නම් මේ රිපෝට් එකේ ඒ රිපෝට් එක කරන්න දුන්නු තැන ඉඳන් එලි දැක්වීම දක්වා යම් කිසි වැඩි ප්‍රමාණයක් තියෙනවා කියලා ඒකන මට කතා කරන්න විතරයි තියෙන්නේ පුළුවන් එච්චරයි හැබැයි අද එච්චරයි පොඩක් ඉන්න මම කියන්නම් ඒ අයිතියම UNP එකටත් තියෙනවා තියෙන්න පුළුවන් ඒක තමයි කියන්නේ අපි කියන්නේ ඒක නෙමෙයි අපි රටේ ජනතාව අපිට පක්ෂ නැහැ අපිට ඕනේ ඔය අපේ සල්ලි වලින් කරේ අපිට ඕනේ ඒක ඉතින් ඒකමනේ අපි කියන්නේ අපි අපිට ඕනේ නීතියට ගෙනිලා ඔය ඔක්කොට දනුවන් ගන්න පොඩි සිප්පෝහාරක කරනවා දැන් සංජීව කියන වගේම දැන් මෙහෙමයි ඔබතුමාලා තමයි කලින් ආණ්ඩුව කරේ අපේ නාලිකාව එතකොට දැන් ඔබතුමාලා කලින් ආණ්ඩුව කරනකොට ඔබතුමාලට මේ ගැන 2002 ඉඳලා මේ දක්වා වෙන මේ වார்த்தාව ඉක්මනට අරගෙන එතෙන්ති දඬුවම් දෙන්න හැකියාව තිබුණා එහෙනම් ඔබතුමාලත් ඒක පැහැර හැරලා ඔහාරික විගණන වார்த்தාව ඉක්මනින් ගන්න විදියක් නැහැ නේ මේක මේ ජනාධිපති කොමිසම වார்த்தාවත් ඇවිල්ලා ඒ නිර්දේශ කල් ඉවර වෙලා නෑ ඉක්මනින් කියන්නේ මේක දැන් මේ දැන් ආණ්ඩුව වෙනසක් එක්ක බලනකොට ලොකු කාලයක් නෙමෙයි කරතරේ ඔහාරික විගණන වார்த்தාව බොරුවක් නං මේක අධිකරණයට හදපු වார்த்தාවනේ ඔය කියන සමාගම් දෙකත් බොරු කරලා තියෙනවා නං මෙතුමන්ලා වැරද්දක් කරලා නැත්තම් වැරදි කරලා තියෙන්නේ UMP එක නං ඔක අධිකරණේ මෙරට අධිකරණේ විශ්වාස කරන්න බැරි කමක් නෑනේ අධිකරණේට ඔක දෙන්න තියෙන බාධා මොකක්ද ඒක නෙමෙයි ඇත්ත කතාව හුරු කැමති නෑනේ හුරු වෙන්න හුරු කැමති කොහෙන් හරි බේරෙන්න ඉතින් නිකන් බොරුවට වට වට වෙන වටේ ප්‍රශ්නයක් දාලා මේක බාර ගන්න මේක හුරු කවදාවත් සාධාරණ ඉස්තර කරන්නේ නෑනේ මම හොරා නම් මං කැමතිද මං හොරා කියලා වෙලා රටට පෙන්නන්නේ
ඒක නිසා තමයි අපි කියන්නේ මේක වෙන්නේ නැහැ කියලා. එතන මේක සරල කාරණාවක්. මේක පොඩි එකක් නිවැරදි කරගන්න ඕන මං හිතන්නේ මේ ඒක නැත්තම් අසාධාරණයි මේ channel එකට. මං හිතන්නේ ඔය බැංකු ප්‍රශ්නේ පළවෙනියට එළියට අදින්නේ news first එකේ. ඔව්. අනිවාර්ය. ඒක පළවෙනියට ඔය කවුරු දේශපාලඥයෝ නෙමෙයි අදින්නේ. දැන් කමෝම කරේ කරන්නේ යනවා. ඉන්නේ ඕන මොකද අපිත් දැක්කේ මේ රටේ ජනතාව පොඩ්ඩක් හරි මේක ගැන දැනගත්. ඕකේ ඕකේ ඕකම ඇතිනේ. මේ ඕ කර මේ මෙතුම මතකරු සංජීවක මතුගේ කාරණාවම ඇති මේ රටේ ජනතාවට යම් කිසි අදහසක් ගන්න මම වෙන බූතෝ ගැන කියන්නේ නෑ නේද වන්දිතුමා මම වෙලාව මේ පොඩි සිම්පල් නා මේ මේ ලොකු මේ එකක් කේස් එක ගන්න මේ තරහ ගන්න ඕනේ නෑ කෑ ගහන්න එපා පොඩි සිම්පල් දෙයක් අහන්න මෙතන දැන් මේ දැන් ඔබතුමාට account background එකකුත් තියෙනවා ඔබතුමාත් audit firms වල වැඩ කරලා තියෙනවා කියලා ඔබතුමා කිව්වා ලේමන් අපි සාමාන්‍ය මිනිස්සු මට නම් account background එක ගන්න නෑ සාමාන්‍ය මිනිස්සු දින 2008 ඉඳලා 2015 වෙනකම් මුකුත්ම බැඳුම් කරවංචාවක් ලංකාව වෙලා නැද්ද ඔබතුමාට මම කොහොමද දන්නේ දන්නේ නෑ නෑ මම කොහොමද දන්නේ නෑ ඔබතුමාට තේරෙන විදිහට ඔබතුමා කියෝලා account එක ගන්නගත්ත විදිහට එහෙම නිකන් එහෙම අයිඩියා එකක් නෑ එහෙම මොකද අවුලන්නේ මම ඇත්තටම බැඳුම් කර වංචාව කියන වචනේ දන්නේ 2015 න් පස්සේ 2015 න් පස්සේ නේ ඒ කියන්නේ UNP එක හොරු නෑ UNP UNP හොරු නැද්ද කියලා මම කියන්නේ මෙතන සේරම දන්නවනේ එහෙම නෙමෙයි මම කියන්නේ මේ වචනේ ඉගෙන ගත්තෙත් මම ඊට පස්සේ එතකොට දැන් මුල් වතාවට තමයි දැන් මේ මේ forensic දැන් මේ මේක වැරදියට කියෝ ගන්න එපා ඒ කියන්නේ forensic report එක අපි අභියෝගයට ලක් කරන්නේ මේක ඉතාම වැදගත් සංජීව මහත්තයා ඉතාම වැදගත් ඈ forensic report එක අභියෝගයට ලක් කරන්නේ forensic report එක අතුගාලා දැමිය යුතුයි කියලාවත් forensic report එක නිසා 2008 සිට 2015 දක්වා කාලය තුල මහ බැංකුවේ සිට වූ ගනුදෙනු ගැන පරීක්ෂණ කරන නිසාවත් නෙමෙයි එය එසේ කළ යුතුයි 2008 ඉඳලා නෙමෙයි මහ බැංකුව හදපු දා ඉඳලා මේ රටේ කවුරු හරි කෙනෙක් මුල්‍ය වංචාවක් කරලා තියෙනවා නම් මේ රටේ මිනිස්සුන්ගේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් හොරකම් කරලා තියෙනවා නම් අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් ආතල් අරන් තියෙනවා නම් ඒ සියලුම දෙනා පාට පක්ෂ ජාති ආගම් ભેදයක් නැතුව කූඩුවට ගෙනිලා දාන්න ඕනේ. එතන අපි හිට ගන්නවා. එතන අපි හිට ගන්නවා. ඒක කියලා ගන්න තමයි අපි මෙච්චර දඟලුවේ. මෙච්චර ඒක මං කියන්නේ. ඒක අපි එදා ඉඳන් හිටන් හිටිය තාමත් එතන ඉන්නවා. නෑ දැන් ඔබතුමාට උත්තරයක් දුන්නේ නෑ. අනේ ඔයාගේ උත්තරයට එන්නේ. ඒ හින්දා නෙමෙයිනේ මේ forensic report එක අභියෝගයට ලක් කරන්නේ. Forensic report එක අභියෝගයට ලක් කරන්නේ හුදෙක්ම forensic report එක අභියෝගයට ලක් කළ යුතු නිසාම නෙවෙයි. Forensic report එකත් ඇතුළුව මහ බැංකු වර්තාව මහ බැංකු මංකොල්ලයේ සිද්ධ වෙච්ච දවසේ ඉඳන් චේතාන්විතව අග්‍රමාත්‍යවරයා සහ එවකට පැවති ආණ්ඩුව විසින් සැබෑ මහ බැංකු වංචාව මගහැරීම සහ යටගැසීම සඳහා ගත්තා වූ බොහෝමයක් ක්‍රියාමාර්ගවල එක්ස්ටෙන්ෂන් එකක් විදිහට මේක කරලා තියෙනවා. ඒ නිසා අපි අභියෝගයට ලක් කරන්න මේ මොන ප්‍රශ්නද? ඔබතුමා නිවැරදි ඒක තමයි කිව්වේ. අපිටම පොඩ්ඩක් මේක මිලින්ද මහත්තයා කියන එක ඇත්ත. රනිල් මහත්තයා ඇතුළු ඔක්කොම හංගන්න හදනවා. හංගන්න හදන්නේ මොකද? එලියට ආවෙ හින්දානේ. අරක එලියට එන්නේ මේකින් දන්නේ මං හිතන්නේ රටේ වාසනාවට මේ වෙන්නේ රටේ මිනිස්සු දැනගන්නවා මේ හැමෝගම සුදු පිටිපර එනවා එලියට හරිට හරි දැන් ඔබතුමාම කිව්වා නිවුස් ෆස්ට් ආයතනයේ නාලිකාවෙන් තමයි මේක එලියට ගෙනාවේ පළවෙනියෙන් කියලා ඒ සම්බන්ධයතුමත් ඔව් කියලා පිළිගත්තා හරි අපි 2015 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට අපි ස්තුතිවන්ත වෙන්න ඕන තොරතුරු දැනගැනීමේ පහතක් එහෙම නිදහසක් අපිට මාධ්‍ය හොඳයි very good very good අපිට එලියට ආවා දැන් ඒක එලියට ආපම පස්සේ as a result 2008 ඉඳලා 2015 වෙනකොට ඔන්න අවුලක් තිබ්බා කියලා දැන් කියනවා එතකොට සිලෙක්ටිව්ද නෑ 15න් පස්සේ ආව එකට නෑ නෑ එහෙම කිසිම තැනක කිව්වේ නෑ නෑ එතුමා එකයි දැන් එක අවසානයේ දුන්නා එහෙම කිසිම තැනක කිව්වේ නෑ නෑ ඒ කියන්නේ මගේ ප්‍රශ්නේ තියෙනවා නෑ මම report එකේ තේදා මොකද මේ මම් බැලුවේ මේ මෙතන දැන් ගොඩක් technical words යනවා දැන් මෙතන අපි බැලුවා ඔක්කොම පොත කියවගෙන තමයි මට සිංහල වැඩි දන්නේ නැති වුණාට ඒ පොත හරියට කියවගෙන තමයි වච එක එක අකුරෙන් කියවන්නේ මොකද්ද අපි හරියට කියන්න ඕන කියලා. ඒකට මහ ජනතාවකට මේ ටෙක්නිකල් වර්ඩ්ස් මේ accountable words මේ හරි අමාරුයි දැනගන්න. මම මම පොඩි වැඩක් කරන්න මම බලන්න දැන් කෝප් කමිටුවේ ඉඳලා තියෙනවා වෛද්‍ය නාලින්ද ජයතිස්ස මහත්තයා. ඉතින් එයා ඒක විතරක් නෙමෙයි මේ මේ කියන්නේ JVP කියන්නේ හැම සැරේම හැම issues එකම ඉස්සරම එළියට ගේන පක්ෂයක් මෙච්චර කාලෙ ඒක කරලා තියෙනවා. ඒ අනුව දැන් අපි පොඩ්ඩක් මේක අනිත් පැත්තට යමු මං කියන්නේ දැන් මම දන්න හැටියට බලද්දි දැන් ඉස්සලා හිටපු හාණ්ඩුව මේ මේ මේක යට කරනවා එතකොට දැන් කතා කරන හැටියට මේකත් එලියට එන්නේ නැහැ කියලා කියනවා දැන් ඒක එක පැත්තෙන් මට මුකුත් මම බ්ලැන්ක් දැන් එතකොට දැන් මම වගේමනේ දැන් එළියේ ටීවී එක බලන් ඉන්නේ මිනිස්සුත් බ්ලැන්ක් වෙලා ඉන්නේ දැන් ඔබතුමාලාගේ අතේ දැන් ආණ්ඩුව JVP ගාව ආණ්ඩුව දැන් ඕගලන් දන්නවා එනේන ආණ්ඩුව ඔක්කොම අධිකරණේ මාරු කරන විදිය නිලධාරියෝ මාරු කරන විදිය රටේ පාලකයෝ මාරු කරන විදිය සෙක්‍රටරිස් මාරු කරන විදිය දන්නවා මේක විතර නෙමෙයි නේද මේ කියන්නේ මාධ්‍යයේ ලොක්ක මාරු කරන විදියත් දන්නවා
දැන් ඔබතුමාලාවොත් මේ සීමිත මේ මේ ලංකාවේ තියෙන අධිකරණයක් තියාගෙන මේ පවර්ස් ටික තියාගෙන මේ වගේ ඉෂුස් ටික කොහමද ඔයගලන් ගෙනියන්නේ මට ඒක පැහැදිලි කරන්න. එතකොට අඩුම ගාන ජනතාවට තේරෙනවනේ මේ වගේ සිස්ටම් එකක් තියෙනවා. මොකද මට තේරෙන්නේ නැහැ ඒකයි මං අහන්නේ. හොඳයි මේ ප්‍රශ්නේ ඇත්තට සංකීර්ණ නෑ. තේරෙන භාෂාවෙන් කියන්න. දේශපාලන අදිෂ්ඨානය තිබෙනවා නම් තමන්ට තමන් හොරු නොවේ නම් සහ තමන්ට හොරු ආරක්ෂා කරන්න උවමනාවක් නැත්නම් මේ අධිකරණ පද්ධතියෙන් අපිට මේ වැඩේ කරන්නට පුළුවන්. කොහොමද? කවුරු හරි කියනවා නම් මේවට දැන් මෙහෙමනේ මේවට තියෙන ලොකුම ප්‍රශ්න තමයි ඔන්න නීතිපති දෙපාර්තමේන්තුව. නීතිපති දෙපාර්තමේන්තුව ආශ්‍රය කරන නිලධාරීන් නැහැ. පිරිස් බලය නැහැ. සම්පත් නැහැ. ඒගොල්ලෝ කියන්නේ මේ ෆයිල් එක බලන්න මෙච්චර කාලයක් යනවා. අරක බලන්න මෙච්චර කාලයක් යනවා. ජූනියර්ස්ලා නැහැ. ඒක හරි පහසු වැඩක්. ඒවට අවශ්‍ය කරන බදවැය ගැනීම කරන්න. අවශ්‍ය කරන වැඩිපුර දීමනා දෙන්න. ඕනනම් අපි ඇත්තටම යෝජනා කරනවා දැන් මේ වගේ මේ මූල්‍ය වංචා සම්බන්ධ ශේෂ්ත්‍රය ලංකාවේ බරපතල නිසා දැන් අපේ සාමාන්‍ය නීතිපති දෙපාර්තමේන්තුවේ තියෙන ඩිවිෂන් දෙකයිනේ. සිවිල් එකයි ක්‍රයිම් එකයි. අපි මේ 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 අපි දාමු එකක් මේ මේ මූල්‍ය වංචා සම්බන්ධයෙන් දැන් FCID එක හැදුවා වගේ එන ඊළඟ පියවර බවට පත් විය යුතුව තිබුණේ පොලිසිය එවැනි එකකයක් හැදුවා නම් නීතිපති දෙපාර්තමේන්තුවේ තේ සඳහා සහයෝගය දෙන ඒ වෙනුවෙන් වැඩ කරන ඩිපාර්ට්මන්ට් එකක් හදන්නට ඕන. හරිද? එතකොට පුළුවන් අපිට මේ නඩුකට තික්මන් කරගන්නට. දැන් ඒ වෙනුවෙන්නේ දැන් මං කියන්නේ සිස්ටම් එකක් තියෙනවා නේ අපිට ළමා අපචාර නඩු අවුරුදු පහක් ඒ වගේ කරානේ. නෑ ළමා අපචාර නඩු ඉක්මනට අහන්න අධිකරණයක් තියෙනවා. කාන්ත අපරාධ අහන්න අධිකරණයක් තියෙනවා. ඕනනම් අපිට පුළුවන් එවැනි නඩු ඉක්මන් කරලා දිනපතා අහන්න පුළුවන්. මේවට එච්චර කාලයක් යන්නේ නැහැ. කවුරුත් මේවට එපා කියන්නේ දිනපතා වහන්න ගියොත් එහෙම. සත් දැන් සිස්ටම් එක තියෙනවා. ආයේ මේ අලුතෙන් සිස්ටම් හදන්න ඕනේ නෑ. දැන් තියෙන්නේ මේවා ටිකක් කාර්යක්ෂම කරගන්න එක. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේමනේ. දැන් මේ හඬපට අරම මේ වෑන් ඔක්කොගේ මෙලිදරව් වෙන්නේ මොකද්ද? තමන්ට උවමනා නම් තල්ලුව දීලා ඉස්සරහට ගන්න පුළුවන් නැත්නම් යටපත් කරන්න පුළුවන්. ඒක නෙමෙයි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ තමන්ට වැඩක් නැහැ කියලා හිතනවා නඩු ඉක්මනට ඇහෙනවා. ඒවට දඬුවම් කරනවා. හැබැයි තමන්ට මැනේජ් කරගන්න ඕනේ ඒවා. සමහරට තමන්ගේ සතුරෙක් ප්‍රයෝජන ගන්න පුළුවන් එකක්. එහෙම නැත්නම් තමන්ගේ මිතුරෙක් ආරක්ෂා කරගන්න ඕන එකක් නම් ඒවට එක්ක පොලිසිය හරහා නැත්නම් නීති දෙපාර්තමේන්තුව හරහා නැත්නම් කෙලින්ම නිනිෂකාරවරුන්ට බලපෑම් කරලා තිබෙන බවනේ පේන්නේ. අපි ඔබට සාධකයක් දෙනවා දේශපාලකයෝ. අපි ඔබට සාධකයක් දෙනවා. අපි නම් ආණ්ඩුව කරන්නේ ඒ කටයුතු අධිකරණයට පූර්ණ වශයෙන් ස්වාධීන කරගෙන යන අපි ඊට ලබා දෙනවා. මොකද අපිට කිසිම ආකාරයකට උවමනාවක් නැහැ හොරෙක් ආරක්ෂා කරන්න. මොකද ඒගොල්ලන්ගේ ආණ්ඩුව පත්තුනේ කියලා අපිට කරන්න දෙයක්වත් නැහැ. يعني අපි බය වෙන්න ඕන කම තියෙන්නේ මම සරල ප්‍රශ්නයක් අහන්න අපි අතේ වැරද්ද තියෙනවා නෑ ඔයාගේ ඔයාගේ මේ පිළිතුරෙන් ආපු ප්‍රශ්නයක් තමයි මේක දැන් බලන්න දැන් ඔබතුමා කියනවා දැන් එතකොට මේක මේ කවුද යටපත් කරන්නේ කියලා බලද්දිත් අන්තිමට එන්නේ ඒකත් දේශපාලකයෝ ඔව් පැහැදිලිව පැහැදිලිම දේශපාලකයෝ අය එතකොට පාර්ලිමේන්තුව වගේ ලොකු උසස් නීති හැදෙන තැනක මේ වගේ රට පාලකයෝට කරන්න පුළුවන් දේවල් නැති කරන්න පනතේම ගෙනියන්න බැරි තුනෙන් දෙකක් බලේ ඉල්ලනවා ඒ වගේ ඉල්ලන දැන් විපක්ෂ පක්ෂ කියලා තියෙනවා අපි මිනිස්සු පැත්තෙන් ආන්නේ මිනි අපේ පොදු ජනතාව පැත්තෙන් අයි ඒක කරන්න බැරි ඒ වගේ තත්වයක් ආවනම් පනතක් ගේන්න පුළුවන් කාටද ඒ ඒ ඒක තමයි මම අහන්නේ පනතක් ගේන්න පුළුවන් ආණ්ඩුවට පෞද්ගලික පනතක් හැටියට ගේන්න පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගේන්න පුළුවන් හැබැයි ඔබ දන්නවා දැන් රටේ පෞද්ගලික මන්ත්‍රී යෝජනා මොනවද කොච්චරක් තියෙනවද කියලා මොකද වෙලා තියෙන්නේ කොහෙද ක්‍රියාත්මක වෙලා තියෙන ඔබ දන්නවා අපි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට මොකද්ද කරන්න පුළුවන් ඒකයි ඒකට තමයි ආණ්ඩුවකට බලයක් හම්බෙන්නේ කැබිනට් මණ්ඩලය හරහා පනත් කෙටුම්පත් අරගෙන ආවිලා පාර්ලිමේන්තුව වෙනුවෙන් සම්මත කරගන්න ආණ්ඩුවක් කියන්නේ බහුතරය කියන එකනේ අලින්ද මාර්ගය දැන් බලන්න දැන් මේ අපි දැන් අන්තිමට ආපු උදාහරණයකට කිව්වොත් එහෙම තොරතුරු දැනගැනේ පනත වගේ වැදගත් එකක් වුණත් කරුජයසූරි මහත්මයා ඉන්න කාලේ පුද්ගලික මන්ත්‍රී යෝජනා කැරේට ගෙනාව නමුත් ඒක කරගන්න බැරුව පනතක් කැරේට ගෙනාවා ආණ්ඩුවකට තමයි කරන්න පුළුවන් වෙන්නේ එතකොට ඉලෙක්ෂන් සේමේදී දැන් ජෙන්ඩර් ඉලෙක්ෂන් ප්‍රෙසිඩෙන්ෂල් ඉලෙක්ෂන් එද්දී අය මේ කියන්නේ මේ මැනිෆෙස්ටෝ වල මේ වගේව දාලා මිනිස්සුන්ව හයිලයිට් කරන්න බැරි පොදු ජනතාවට අවබෝධයක් දෙන්න බැරියයි අය මේව ඔක්කොම මුකුත් නැහැ ඔක්කොම හාල් වැ අඩු කරනවා පෙට්‍රල් අඩු කරනවා ඒ වගේ සරල දේවල් කියලා එක වෙන්නේ නැහැ මම හිතන්නේ ජනතාව මේව නොදන්නවා නෙවෙයි. ඔබ හිතුවොත් එහෙම දැන් මේ මහ බැංකුවේ වංචාවක් උනේ නැතිය වගේ දේවල් ඒවා දැන් උදාහරණයකට මම කියන්නේ ලක්ෂ 55ක් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට ඡන්ද දෙනකොට ඒ ලක්ෂ 55 කවුරුවත් මේ පිළිගන්නේ නැද්ද මහ බැංකු කොල්ල කෑවා කියලා? පිළි අරගන්නේ නැද ඡන්ද දෙලා තියෙන්නේ? පිළි අරගන්නේ ඡන්ද දෙලා තියෙන්නේ. හරිද?
එනිසා මේ රටේ ජනතාව මේ නොදන්නවා නෙමෙයි. දැන් මම කියන්නේ අපි පොළවේ හැපිලා මේ කියන්න උත්සාහ කරත් කබ්‍රාල් මහත්මයාගේ කාලෙත් මේ වංචාව සිද්ධ වුණයි කියන එක ඕන කෙනෙකුට තේරෙනවා. මොකද 2015 පෙබරවාරි 27 වෙනිදා හරියටම එදා උදේ 11 ගානට ඇලෝසියස් ඇවිල්ලා මේ වැඩේ කරන්න පටන් ගත්තා නෙමෙයි. හරිද? එයාගේ සම්බන්ධකම් මේ පොත පෙළලා බලන්න. ඕන්ගේ පවුල් ගස් කොතරම් දුරකට මේවා විහිදිලා තියෙනවද කියලා. ප්‍රයිමරි ඩීලර්ස් ළඟ. හරිද? මේ බැංකු ළඟ ඔය කබ්‍රාල්ගේ මහේන්ද්‍රන්ගේ දෙන්නගේම ඥාතින් ඉන්නවා විතරක් නෙමෙයි කබ්‍රාල්ලායි මහේන්ද්‍රනුත් ඥාති. හරි. හොඳයි. හොඳයි. ඒ ඔක්කොම ජාලයක් විසිරලා තියෙන්නේ. ඒවා මේ රටේ ජනතාවට මේ තේරුම් ගන්නට ඕන. ඇත්තට මේ 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 වගේ වාර්තා ටිකක් සාරාංශ කරලා සිංහලෙන් සහ දෙමළෙන් ගහලා දෙන්න ඕනේ පුළුවන් නම් මේක පරිවර්තනකාරී ජනතාවට තේරෙන්නේ. හොඳයි. ඔබතුමාට බයි දෙයක් කළා දෙන්න ජනතාවම වෙනපැසින්. හොඳයි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ආරාධිතයන්ගෙන් ප්‍රශ්න කිරීම තිබෙන්නේත් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත්මයාට තමයි. මුදල් දෙන්නන්නේ. ප්‍රශ්න ගොඩක් ඇහුවා. හරි. මේ මම මිලින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා අපහම හැමදාම මහාන් ප්‍රශ්නයක් තියෙනවා මේ MCC එක ගැන. මම අදත් අහනවා ඒක. පාර්ලිමේන්තුවේදී ගිය බ්‍රහස්පතින්දා අපේ පක්ෂ නායක අනුසා නායක අවධාරය ප්‍රකාශයක් කරලා MCC ගිවිසුම ගැන ඇහුවා ප්‍රශ්නයක්. දැන් මේකට මොකද කරන්නේ? ආණ්ඩුවේ සභානායකවරයා හැටියට දිනේෂ් ගුණරත්න මන්ත්‍රීතුමා කියනවා අපි මේක අධ්‍යයනය කරනවා මාස 4ක් කල් ගන්නවා. මාස 4ක්. මේ 4 කියන එක මාස 4 කියන එක හරිම මැජික් නම්බර් එකක්. ඇයි මේක මාසෙන් කරන්න බැරි? ඇයි මේක මාස 2කින් කරන්න බැරි? මාසෙන් කරලා ඉවරනො ජනවාරියක අවසන් වෙනවා. 2කින් ඉවරනො පෙබරවාරියක අවසන් වෙනවා. 3ක් කරොත් මාර්තුවක අවසන් වෙනවා. ඇයි 4? මතක තියාගන්න. මාස 4 මැජික් නම්බර් එක. ඊළඟට දැන් මේ 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 මම කියන්නේ රටේ ජනතාව කොහොම වුණත් මම නම් පිළිගන්නවා ලක්ෂ 69ක්ම අනිවාර්යෙන්ම MCC ගිවිසුම විරුද්ධව තමයි ඡන්දුන්නේ. නේද? MCC ගිවිසුම විරුද්ධව ඡන්දුන කියලා මම හිතනවා. ඒකට ආයෙමත් දැන් ලක්ෂ 69 කියන්නේ ඒකනේ බහුතරය. දැන් මම දැක්ක මහින්ද රාජපක්ෂ මහත්මයා වේදිකාවේ කියනවා මේ මේ ජනාධිපතිවරණයේදී ඡන්දයක් දෙන්න පාර්ලිමේන්තුවට ඉක්මනට විසුරව ගන්න. ඒ කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ එතුමා ජනවරමක් ඉල්ලනවා ජනතාවගෙන් ජනාධිපතිවරණයේදී පාර්ලිමේන්තුව ඉක්මනට විසුරව ගන්න. හරිද? ඒක අදාළ වෙන්නේ නැහැ පාර්ලිමේන්තුව විසුරව ගන්න. හැබැයි ඉල්ලනවා. ඒක ඕන ප්‍රයෝජන ගන්න පුළුවන් පස්සේ කාලෙක. මම හිතනවා MCC ගිවිසුම ගැන කියපු දේවල් අනුව ආණ්ඩුවේ මේ ඒ වේදිකාව හිටපු අය ජනතාව MCC විරුද්ධ ඡන්දන 169ක්. ඒ කියන්නේ ඉතුරු ඔක්කොම MCC කර කැමති කියලා හිතුවත් එම් වෙන්නේ නැහැ. හිතුවත් 168ට අඩුයිනේ. ඒතර ආයෙමත් මොකටද මේ මහජනදාස් විමසීම් කරන්නේ? දැන් මම අහන්නේ කවුද මහාචාර්ය මැදකොඩ අබේති සාමුදුරන්ට වඩා අර ටියුෂන් ගුරුවරයාට වඩා රජයේ වදිනදංගේ සංගමේ කට්ටියට වඩා ගම්මන්පිල මහත්මයාට වඩා විමල් විරංශ මන්ත්‍රීතුමාට වඩා ජනතාව මොකක්වත් දන්නවද? දැන් ජනතාවන් ඇහුවට MCC කිව්සු මොකද්ද කියලා ජනතාව මොකක් බල්ලද කියන්නේ? මොකක්ද අතේ තියෙන්නේ? මොකක්ද තියෙනවද අතේ? අර ගොල්ලෝ කියපු දේවල් අහලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් ජනතාවගෙන් අහනවා කියලා කියන්නේ පට්ටපල් බොරුවක්. මම අහන්නේ ඒක නිසා දැන් ඔබතුමාලා අස්සම් කරන්නේ නැහැ කියලා කිව්වට කියන්න මාස 4ක් කල් ගත්තේ මොකටද? මේ ජනතාවගෙන් අහන්න යන්නේ මොකක්ද? ජනතාව මේ ගැන දන්නේ මොනවද ඔබතුමාලා කියපු දේවල්ට අමතරව? පාර්ලිමේන්තුවේදී විදේශ කටයුතු ඇමතුමා කිව්වා නම් මාස 4ක් කල් ගන්නවා කියලා. නලින්ද ඇමතුමා මන්ත්‍රීතුමා ඇහුවේ නැද්ද? ඇයි මාස 4ක් කියලා පාර්ලිමේන්තුවේ? ඇහුවා. හා එතකොට මොකක්ද දුන්නු උත්තරේ? නෑ ඒක තමයි. ඉතින් ඒකට කල් යනවා කියලා කිව්වා. නැති ඇයි මාස 4ක් කියන එක නම් ප්‍රශ්නෙදී ඇහුවේ නැද්ද? ඇයි මාස 4 කියලා? දැන් ඔබතුමා දිගින් දිගට මාස 4 කියන එක හයිලයිට් කරා. ඒක පැහැදිලි ඇහුවත් ඔබ ඒතුමාත් ලිස්සලම ගියා. මං අහන්නේ ඔබතුමායෙන් අහන්නේ ඔබතුමා ලිස්සන නැතු උත්තර දෙන්න. නෑ මං කියන්නේ රටේ විදේශ කටයුතු ඇමතුමා කියනවා නම් මාස 4ක් කල් ගන්නවා කියලා මේක අධ්‍යයනය කිරීම සඳහා මේ මේ MCC ගිවිසුම තියෙන්නේ මං යටතේ නෙමෙයි හින්දා මට කියන්න හම්බෙන්නේ නැහැ ඇයි මාස 4ද මාස 3ද මාස 2ද කියලා. හැබැයි එක දෙයක් කියන්න පුළුවන්. ඒ තමයි MCC ගිවිසුම සම්බන්ධයෙන් ඉස්සෙල්ලත් ප්‍රශ්නයක් ආවා. ඒ ප්‍රශ්නෙට තියෙන උත්තරේම තමයි MCC ගිවිසුම සම්බන්ධයෙන් අපිට දෙන්න තියෙන උත්තරේ. ඒ තමයි MCC ගිවිසුම සම්බන්ධයෙන් MCC එක විතර නෙමෙයි MCC එකත් එක්ක එකට තියලා අපි ඇක්ට් එකයි සෝෆා එකත් කියුවා. ඒ දෙකම එකට තියලා තමයි අපි මේ මුළු සන්දර්භයේදී හා බැලුවේ. මේ මුළු සන්දර්භයටම අපි විරුද්ධයි. ඒ නිසා මේ ඇක්ට් එක කොයිකට විරුද්ධද? දැන් මේ තියෙන ડોකියුමන්ට් එකනේ විරුද්ධ වෙන්න ඕනේ. දැන් මේ තියෙන ડોකියුමන්ට් එකනේ. දැන් මේ නෑ. එහෙම නෙමෙයි. එක්ස දික් කරපු එක. නෑ නෑ. අපි දැන් එක්ස දික් කරා. ඔව් ඒක තමයි. ඒතකොට දැන් දෙන්නනේ අපි විරුද්ධ වෙන්නේ. විරුද්ධ නෑනේ. ඔව් දෙන්නනේ අපි විරුද්ධ වෙන්නේ. 2007 එක විරුද්ධ නෑනේ. 2007 එක ડોකියුමන්ට් එක කියලා එකක් නෑනේ දැන්. 2007 එක්ස ගිවිසුම ගහපු එකෙන් තමයි රට ඇතුල්ුනේ.
දෙදස් දාහක දික්කරපේක නෑ ඇක්සයික දෙදස් හතේ ගහද්දී විශේෂයෙන්ම අපි යුද්ධයක් තිබ්බ අවධියක ඇක්සයි ගිවිසුම කියලා අපි ගැහුවේ මේ කොලේක දෙකේක අපි ලොජිස්ටික් ගිවිසුමක් ගැහුවේ ඊට පස්සේ අද මේ ඇක්සයි ගිවිසුම කියන්නේ පිටු 80ක විතර ගිවිසුමක් ඒ පදනම එතෙන්නනේ අපි අවිල්ල තියෙන්නේ මං කියන්නේ ඇක්සයික 2007 ගහනකොටත් පදනම තිබුණේ කන්ටෙන්ට් එක කන්ටෙන්ට් එක හරි අන්තර්ගතය තිබුණේ යුද්ධමය අවස්ථාවකදී අපේ රටේ භූමිය ගුවන් සහ ජලතලය පරිහරණය කරන්න ඇමරිකාවට අවස්ථාව ලබා දෙන්නේ වැරදි හරිද වැරදි 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 ඇයි වැරදි කොතනද එහෙම නෙමෙයි තියෙන්නේ මොකද්ද ඒ යුද්ධයක් පවතින අවස්ථාවකදී ඇක්සකේ මේන් මේන්ලි කතා කරන්නේ ඒ භාවිතා කරන ගුවන් යාන සහ අනෙත් දේවල් ඒගොල්ලන්ට අවශ්‍ය කරන ලොජිස්ටික් අපේ රටෙන් ලබා ගන්නවා නම් ඊට මුදල් ගෙවන්නේ කෙසේද කියන එක මොකද නැත්තේ මොකද නැත්තේ නෑ 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 මොකද නැත්තේ පිස්සුද මේ පිස්සුද ඇක්සයික තිබුණේ මොකක් මොකද්ද ට්‍රාන්සැක්ෂන් එක කියන එක ඇක්සයික තිබුණේ මෙහෙමයි මොකද්ද ට්‍රාන්සැක්ෂන් එක කියන්නේ කොහොමද ට්‍රාන්සැක්ෂන් එක කරන්නේ ඒක අපිටත් අවස්ථාවක් තියෙනවා එහෙම නැත්නම් අනිත් පැත්තට ලංකාවටත් අවස්ථාවක් එනවා කවදා හරි ඒ ගිවිසුම අනුව අපිත් ඇමරිකාවට යාබද රාජ්‍යයකට ප්‍රහාරයක් කළ කරන තීන්දු කරොත් අපටත් ඇමරිකානු භූමිය පාවිච්චි කරන්න පුළුවන්. හරි නෑ භූමිය පාවිච්චි කරන්න මේ භූමිය පාවිච්චි කරද්දී අපි කොහොමද ඒකට ගෙවන්නේ කියන එක. UNP ආණ්ඩුව කාලේ මෙහෙට ඇමරිකානු ගුවන් යානාවක් ආවට පස්සේ ප්‍රශ්නේ පැන නැගුණා. ඒගොල්ලෝ ලෑන්ඩ් කරාට පස්සේ. එතකොට ඇමරිකාව කියපු දේ තමයි ඇක්සා ගිවිසුම අපිට පුළුවන්. ඒකේ දිගුව තමයි මන්ත්‍රීතුමා සෝෆා එක. හරි සෝෆා එක. ඒක තමයි. ඒක ඇක්සා ඇක්සා පළවෙනි එකයි දිගු කරපු එකයි සෝෆා එකයි. සෝෆා එක අස්සම් කරන්න දෙන දොළපිදෙණි MCC එකයි තුනම එකට යන්නේ. ඉතින් මම ඒකනේ දැන් කිව්වේ මේ තුනම එකට කියලායි අපි විරුද්ධ වෙන්නේ කියලා. අක්සා පටන් ගන්න 2007. ඉතින් හරි. ඒක තමයි හරි. 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 එවලෙට් මේ කොලේක දෙකේක තිබ්බ ට්‍රාන්සැක්ෂන් එක අද පිටු 89ක් දක්වා ඇවිල්ලා තියෙනවා. ඊළඟට මම ඔබතුමා කියන එකට තමයි එතන තමයි මාත්‍ය මම පටන් ගත්තේම මේ තුනම එකට තියලා තමයි අපි විරුද්ධ වුනේ. මේ තුනම එකට තියලා තමයි විරුද්ධ වුනේ. ඒ විරුද්ධත්වයේ තාමත් එහෙමයි. ඒ කන්ටෙන්ට් එකට අපිට තියෙන විරුද්ධත්වය තාමත් එමය. ඒක අස්සම් කිරීම සඳහා අපි ඉඩ දෙන්නේ නැහැ කියන අපි දරන දේශපාලන මතය තාමත් එමය. එච්චරයි. මේ අන්තිම ඇමරිකානු ඩෙලිගේෂන් එකත් එක්ක සාකච්ඡාවේ විදේශ අමාත්‍යවරයා හිටියද? ලංකා විදේශ කටයුතු අමාත්‍යවරයාද? ඔව්. හිටියද කියලා දහන්නේ? ඔව්. අනිවාර්යෙන් විදේශ කටයුතු අමාත්‍ය කෙනෙක් අපම එයා රටේ විදේශ කටයුතු අමාත්‍යව හම්බෙන්න තියෙන්නේ. නෑ 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 නෑ. විදේශ කටයුතු අමාත්‍ය එමයනේ ආවේ. ඇමරිකානු නියෝජිත කණ්ඩායමේ හිටියේ ඔබතුමාලා කියන හැටියට සහකාර රාජ්‍ය ලේකම් අපි කියන හැටියට නෙමෙයි ඇමරිකානු එම්බසියත් කියනවනේ ආලි කවුද කියලා ඇලිස් ස්ටීවල්ස් විතරක් නෙමෙයි ආවේ ඇලිස් ස්ටීවල්ස් විතරක් නෙමෙයි ආවේ තවත් විශේෂ නියෝජිතකුත් ආවා මම අහන්නේ ලංකාවේ ජනාධිපතිවරට අමතරව ඒ සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච දේශපාලකයන් ගැන ඔබතුමාට අදහසක් තියෙනවද නෑ නෑ ඒ කියන්නේ අපේ වෙබ්සයිට් එකකවත් ඒකේ පින්තූරයක්වත් දකින්න බෑ නෑ මෙහෙමයි දැන් ආපුවම ලේකම් කාර්යාලේ නෑ නෑ ආපුවම දෙපැත්තකින් ප්‍රෙස් රිලීස් එනවනේ එකක් තමයි PMD එකෙන් ප්‍රෙස් රිලීස් එකක් එනවා අනිත් එක තමයි ඇමරිකන් එම්බසියෙන් මේකට ආවේ නෑ එහෙනම් ඇමරිකන් එම්බසියෙන් අවිල්ල ඇති ප්‍රෙස් රිලීස් නෑ මේකට ජනාධි ලේකම් කාර්යාලෙන් කිසිදු ආකාරයක ප්‍රෙස් රිලීස් එකකුත් නෑ පින්තූරයක්වත් නෑ ඉතින් ඇමරිකන් එහෙනම් ඇමරිකන් එම්බසියෙන් ප්‍රෙස් රිලීස් එකක් හැබැයි හැබැයි ඒ එහෙනම් ඔබතුමා කොහොමද දැනගත්තේ ආවා කියලා නෑ ඈ ඔබ කොහොමද දැනගත්තේ ආවා කියලා ඉන්නවා කියන එක තිබුණා හා මම කියන්නේ ඒකට ආපු නියෝජිතයෝ ඔය ඇලිස්ටී වෙල්ස්ට අමතරව කවුද හිටියේ කියන එක පිළිබඳව රට දන්නේ නැහැ එක. හැබැයි ඊට සමාන්තරව ඒ මොහොතේදී ආපු ඒ ආසන කාලේ ආපු චීන විදේශ අමාත්‍යවරයා රුසියානු විදේශ කටයුතු අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් තියෙනවා විස්තර. ඔව් තියෙනවා තියෙනවා. ඒ රටවල් වලිනුත් පළ කරලා තියෙනවා. රයිට්. ඔව්. ඒ රටවල් වලිනුත් පළ කරලා තියෙනවා. ඒක ඉවරලා ඇලිස්ටී වෙල්ස් යනකොට එයා කියලා යනවා MCC එකයි සෝෆා එකයි දෙකම අස්සම් කරනවා කියලා. කවුද කියන්නේ? කොහෙද කියලා තියෙන්නේ දැන් ඔයා කිව්වේ කොහෙවත් නැහැ කියලා ඒගොල්ලෝ ආපු එකේන විස්තරයක් නෑ නෑ මම කියන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය දාලා නැහැ කියලා හරි දැන් ඒගොල්ලෝ කියනවා නමුත් කොහේ හරි දාලා තියෙනවනේ ඒගොල්ලෝ කියනවා ඒතකොට ආපු අය රහසක් නෙමෙයිනේ ඒගොල්ලෝ කියනවා නෑ දැන් ඇලිස් ජී වෙල්ස් කියනවා හරි දැන් දැන් ඔබතුමා කියනවා ඔබතුමාලා කියන්නේ නැතිකොට අපි පිළිගන්න සිද්ධනවා කියලා ආපු අය රහසක් නෙමෙයිනේ ආපු අය රහසක් නෙමෙයිනේ ආපු අය වෙල්ස් තමයි අපි දන්නේ ආ රයිට් හරි මම අහන්නේ ඉතරයි දාවේ කියලා දන්නේ ඉතින් තව බයක් කරන් යන්න කට්ටිය ආවද සාකච්ඡා කරන්න කවුද දන්නේ ඉතින් විදේශ කටයුතු අමාත්‍යතුමා එක්ක ආවේ කවුද කියලා දන්නුද රුසියාවේ වෙන නෑ අඩු ගානේ මම අහන්නේ අපේ ඇමරිකානු ඩෙලිගේෂන් එකේ පැත්තක තියන්නකෝ ලංකාව වෙනුවෙන්කට ගියේ කවුද කියලා අපි දන්නෙත් නෑනේ නෑ මන් දන්නෙත් නෑ අනේ ඒකනේ වැඩි ඉතින් මන් දන්නෙත් නෑ ඔව් ඒක දැනගන්න ඕනේ ඉතින් හොයලා බලන්න නෑ හොයන්නවත් නැත්නම් ඉතින් එහෙම සාකච්ඡා කොච්චර වෙනවද මේක යටතේ ජනාධිපතිතුමා විතරක් තනියම ඉතින් එහෙනම් දැන් ජනාධිපතිතුමා තනියම හම්බුනේ ඉන්දියාවේ ආරක්ෂක කටයුතු උපදේශකවරයා ජනාධිපතිවරයා තනිවම මම කියන්නේ රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා පවත්වනවා කියලා ඔබ දන්නවද? එක පළවෙනි කාරණේ. ඔව්. ඇමරිකානු හෝ ඕනෑම ඩෙලිගේෂන් එකක් ජනාධිපතිවරයා හමු වෙන්න ආපු. මම ඔබතුමාට ඊටාම වගකීමෙන් කියනවා.
ඒ සියලූම දෙනාව ජනාධිපතිවරයා මෙච්චරකල් හමු වෙලා තිබුණේ. මම ඒක සාකච්ඡාවකත් එක මීටින් ඒකවත් ඉඳලා නැහැ. තිබුණු හැම ඡායාරූපයක් අනුව, හැම ට්වීට් එකක් අනුවම, දාලා තිබ්බ හැම ප්‍රෙස් රිලීස් එකක් අනුවම සම්බන්ධ වෙලා තිබ්බේ ජනාධිපතිවරයා සහ ජනාධිපති ලේකම්වරයා සහ ඊට අදාළ තවත් නිලධාරීන් කීප දෙනෙක්. හරියට හරි. මේක ඇර මේක ඇර කියලා කොහොමද කියන්නේ? මේ ඇර. මේක ඇර කියලා කොහොමද කියන්නේ? මේ සාකච්ඡාවේ පින්තූරයක් පෙන්නන්න. දැන් මේ දෙක වෙන කවුරුත් ආවා කියලා. හොඳතුම විදිහට අන්තර්ජාලයේ තියෙන ඩොකියුමන්ට් එකේ පළවෙනි ලයින් එක The agreement is designed to facilitate reciprocal logistic support between the parties to be used primarily during combined exercises, training, deployment, operation, or other cooperative efforts for unforeseen circumstances or exigencies in which one of the parties may have a need for of logistic support, supplies and services. හරි. එක. හරි. තොර මෙතුමා කියපු කාරණේ හරි. නෑ මම කියපු එකත් හරි. මාත් ඒකම තමයි කිව්වේ. නෑ payment method එකක් ගැනනේ. payment method එක තමයි මේක specific එක. ඒක කියවන්න. නෑ නෑ payment method එකක් ගැන. payment method එක තමයි. හොඳයි. පළවෙනි line එක විතරයි. main purpose of signing the agreement was arranging the payment methods. payment එකක් නැත්නම් agreement එකේ validity එකක් කරන්නේ ඇයි? නෑ නෑ. ඔව් ඒක තමයි. payment එක තමයි validity එකක්. payment එක මොකටද කරන්නේ? payment එක භාවිතා කරලා තියෙනවනේ. නෑ 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 නලින්ද මන්ති තුමා උදාහරණ කියවන්න ඔය ටික ආයෙ කියවුවොත් නෑ උදාහරණයක් විතර ඇවිල්ලා තෙල් ගැහුවොත් එහෙම තෙල් ගහන එකට කවුද කොහොමද සල්ලි ගෙවන්නේ? ඒක තමයි මේන්ම කොහොමද සල්ලි ගෙවන්නේ? තෙල් ගහන එක නෙමෙයිනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඔතන තියෙන කාරණා කීපයක් තියෙනවනේ. හරිද? ඒ බරපතලම දෙක ඩිප්ලොයිමන්ට් සහ ඔපරේෂන්. ඩිප්ලොයිමන්ට් කියන්නේ හමුදාව යවන එක, ඔපරේෂන් කියන්නේ හමුදා මෙහෙයුම්. ඒ දෙක තියෙනවා. ඔව් තියෙනවා. ඒ 2007 එකෙත් ඒ දෙක තියෙනවා. ඉතින් කවුරු නැහැ කිව්වේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ අග්‍රාමාත්‍යවරයා කට්ටිය සයින් කරපු එකෙත් ඒ දෙක එහෙම තියෙනවා. ඒකම එක්ස්ටෙන්ෂන් එකක්ද? ඔව් ඒක එක්ස්ටෙන්ෂන් එකක්. ඒ දෙකම තියෙනවා කියන කාරණේ දැන් උතුමා කිව්වේ. නෑ නෑ කිව්වේ නැහැ. නෑ කිව්වේ නැහැ. හරි. නෑ කිව්වේ නැත්නම් එතන ප්‍රශ්නයක් නැහැ. හොඳයි. නෑ කිව්වේ නැහැ. බොහොම ස්තුතියි. ඉලිය available documents කාටවත් නෑ කියන්න බෑ. ඉන්ටර්නෙට් එක ගහපුවම එනවා. හොඳයි. අපි දැන් අවසාන අවස්ථාව නෙමෙයි දැන් ආරාධිතයන්ගෙන් ප්‍රශ්න කිරීමේ අවස්ථාව තමයි අවසන් වුණේ. දැන් අවසාන අවස්ථාව තියෙනවා ජනතා කියන්නේ ජනතාව වෙනුවෙන් අදහස් දක්වන්න තරුණ දේශපාලඥයෝ විදිහට මේ පොදුවේ මේ ප්‍රශ්න සියල්ල මුල් කරගෙන මේ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මුලින්ම ඔබතුමා අවසාන වටේදී මම උත්තර දෙන්න කැමතියි මේ මට ඇති වෙච්ච ප්‍රශ්නයක් ගැන. ශ්‍රීපාල් දැන් අපේ මිලිඳු රාජපක්ෂ මන්ත්‍රීතුමා කිව්වා මේ කොරෝනා වෛරස් එක නිසා තමේ ගෙන යන කාර්ය සාධන වැඩපිළිවෙල අනුව මාධ්‍ය නියාමනයකුත් කරන්න සූදානම් වෙනවා. නෑ එහෙම කිව්වේ නෑ. නෑ එහෙම කිව්වේ නෑ. මාධ්‍ය වල නිර්ණායක දෙනවා කිව්වා. නෑ නෑ එහෙමත් නෙමෙයි කිව්වේ. මොකද කිව්වේ? මං කිව්වේ මේ වෙලාවේ තියෙන ඔන්න ඔන්න ඕක. හරි හරි හරි. 103 ප්‍රශ්නේ තමයි. නෑ නෑ මම කිව්වේ නෑ 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 වැරදිනේ. මම කිව්වේ වචනේ කියන වචනේ විතරක් කියන්නේ. අපි සියලුම දෙනා දන්නවා මේ වෙලාවේ තියෙන ලොකු ප්‍රශ්නේ. වචනේ මම ලවඩු කරන්න එපා. නෑ නෑ ඔය ඔය වචනේ කියන්නකෝ වචනේ කියන්නකෝ. ඔව්. මම ගයිඩ්ලයින් දෙනවා කියලා කිව්වා. හරි ගයිඩ්ලයින් දෙන්න ඕන මේ වෙලාවේ තියෙන ලොකු නිර්ණායකයක් දෙන්න ඕන. දෙන්න එපැයි. නිර්ණායකයක් දෙන්න ඕන. දෙන්න එපැයි. මේ වෙලාවේ තියෙන ලොකුම ඉෂුව එක ෆේක් හරි ඒක හරි ඒක තමයි ෆේක් නිව්ස් හරියට හරි දැන් ඔබතුමාත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඒක තමයි ෆේක් නිව්ස් දැන් ඔබතුමාට ෆේක් නිව්ස් එකක් කියනවලු නේද නෑ නෑ මේ ෆේක් නිව්ස් ගන්නෙ මොකද්ද කොරෝනා වෛරසය නිසා චීනයේ සිට ශ්‍රී ලාංකිකයෝ මෙරට ගෙන්වා ගැනීම වැරදි හරිද මේ මම කිව්වා කියලා මගේ පින්තූරේ දාලා ෆේක් නිව්ස් එකක් යනවා මේක මේ ගිහිල්ලා Facebook එකේ සර්ච් කරලා බැලුවට පස්සේදී කවුද මේව කරන්නේ කියලා හරිද ඒගොල්ලන්ගේ ප්‍රොෆයිල් වලට ගියාට පස්සේ තියෙනවා මේ කෙනෙක් විකල්ප නැත පොහොට්ටුව පමනි හරිද විකල්ප නැද පොහොට්ටුව පමණ මේ එක්කෙනෙක් මේගොල්ලෝ තමයි මේවා මේවා මේ මේ යවන්නේ සුරක්ෂිත නිවහ රටක් වෙනුවෙනි කවුද ඉන්නේ කියලා බලුවට පස්සේ තේරෙනවා මේ කවුද කරන්නේ කියලා මෙන්න මේ වගේ කණ්ඩායමක් හරිද මේ දවස් දෙකමාරක් තිස්සේ දැන් ලෝකයක් මිනිස්සු මැරෙනවා ඒකට විරුද්ධව